धर्म साहब महासतिपट्ठान सूत्रे अस्मिन् अपगे गौरवनीय स्वामीन वहांसे दिकन सुगतवान स्वामीन जन वहांसे अपिट अट्टकथावत् ए वगेम सूत्र पिटकयात् आश्रयेन इताम सविस्तरव अपिट विग्रह करला दुन्ना मे सतर सतिपट्ठाने कायानुपस्सना कोटस कोहोमद वडन्ने किन एक तामत् अवसान वेला नैह नमुत् ए देशना आश्रयेन ඇතම් කල්යාණ මිත්‍රින්ට ප්‍රශ්න ගැටලු තියෙන බව අපිට දැනගන්න ලැබුණාට පස්සේ අපි අද දවසේ වෙන් කරගත්තා මේ ඒ ප්‍රශ්න ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරලා ඒවට පිළිතුරු ලබා ගන්න. ඉතින් අද දවසෙත් අපිට ශ්‍රී ලංකාවේ සිට මේ ප්‍රශ්න වලට පිළිතුරු දීම සඳහා ඉතාමත්ම කරුණාවෙන් එකතු වෙනවා අපගේ ස්වාමීන් ජන් වහන්සේ ස්වාමීන් වහන්සේ උපවහන්සේව මේ වැඩසටහනට පාද නමස්කාර කොට පිළිගන්නවා ඒ වගේම උපවහන්සේට ආරාධනා කරනවා මේ ප්‍රශ්න වලට අපිට පිළිතුරු ලබා දෙන්න කියලා මම ප්‍රශ්න කියවන්න ස්වාමීන් වහන්සේ අද ප්‍රශ්න 16ක් වමන අපිට ලැබිලා තියෙනවා සමහර ඒවා කෙටි ප්‍රශ්න සමහර ඒවා මලක් දීක ප්‍රශ්න දැන් අපිට පළවෙනි තුන ලැබිලා තින්නේ එකම යෝගීකගෙන් මම මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්සේ පළවෙනි ප්‍රශ්නය මම ශ්‍රද්ධාව දුර්වල අයෙක්නි මට මම ඒ ප්‍රශ්නේ විසඳා ගන්න දැනට බෞද්ධ ආරූප වාහිනී නාලිකාව ඔස්සේ ප්‍රසිද්ධ ස්වාමින් වහන්සේ නමුගේ වැඩසටහන් බලමින් කරුණු ගලපා ගනිමින් ශ්‍රද්ධාව ඇති කරගන්න උත්සාහ කරමින් සිටිනවා මට යම්කිසි බයක් තිබෙනවා මගේ ශ්‍රද්ධාව මෙහෙම කැඩිලා තියෙන්නේ හැමදේම විද්‍යාත්මකව බලන්න ගිහින් කියලා ඒ නිසා බයක් සම්බන්ධිත ප්‍රශ්නයක් පින්වත්නි තමන් දන්නවනම් තමන්ට වැටහෙනවනම් තමන් ශ්‍රද්ධාවෙන් පිරිහිලා කියලා ශ්‍රද්ධාව දුර්වලයි කියලා ඒ බවම තමයි තමන්ට ශ්‍රද්ධාව සකස් කරගන්නට උපකාර වන තැන මොකද සමහරක් අය දන්නේ නැහැ තමන්ගේ ශ්‍රද්ධාව පිරිහිලාද කියලා තමන් ඊළඟ දුර්වලයිද කියලා කෙනෙක් දන්නේ නැහැ කෙනෙකුට වැටහෙනවනම් මගේ ශ්‍රද්ධාව පිරිහීමක් වෙලා තියෙනවා දැන් දුර්වල වෙලා තියෙනවා අන්න ඒ තුලින්ම තමන්ට පුළුවන් ඒ ශ්‍රද්ධාව නගා සිටුවා ගැනීම ක්‍රමවේද අනුගමනය කරන්න. එතකොට මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ මොකක්ද? අර තිබෙනවානේ යමක් අපි අහලා හෝ දැකලා හෝ අනවබෝධයෙන් එහෙම හිතන්නේ නැතුව කෙනෙක් කියන්නේ අපි කරනවනම් ඒ වගේ මෝහය මුල් කරගෙන අනවබෝධයේ මුල් කරගෙන යම් යම් දේවල් සඳහා පෙළඹෙනකොට තමයි අපේ ශ්‍රද්ධාව පිරෙන්නේ. හැබැයි ශ්‍රද්ධාව ශක්තිමත් වෙන්න නම් අපේ ළඟ ඒ තමන් කරන දේ ගැන අවබෝධයක් තියෙන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ ගැන හිතනවා නම් බුදුරජාණන් වහන්සේට මලක් පූජා කරනවා නම් බුදුරජාණන් වහන්සේගේ බණපදයක් ශ්‍රවණය කරනවා නම් ඒ හැමතැනකදීම තමන් කරන දේ ගැන අවබෝධයක් වැටහීමක් තිබෙන තරමටයි ඒ ශ්‍රද්ධාව බලවත් වන්නේ. එතකොට අපි හැම වෙලෙම යම් කිසි කුසලයක යෙදෙන්න උත්සාහවත් වෙනකොට නූපන්නා වූ මේ ශ්‍රද්ධාව උපදවා ගැනීමටත් ඉපදී තියෙන මේ ශ්‍රද්ධාව බලවත් කරගැනීමේ අදිෂ්ඨානෙන් තමයි අපි ඒ කුසලයට පුරෝගාමිත්වය ගන්නට උනන්නේ. අන්න ඒ අනුව ගත්තහම මේ ශ්‍රද්ධාව අපට එක එක පුද්ගලයන්ගේ එක එක ආකාරයෙන් පිහිටන්. එතකොට හැම කෙනාගේ ළඟම ශ්‍රද්ධාව එක හා සමානව පිහිටන්නේ. හැබැයි අපට පුළුවන්
අපි ශ්‍රද්ධාව කොහොමද දියුණු කරගන්න ඕනේ කියන එක. දැන් බලන්න අර ශ්‍රද්ධා වර්ග හතරක් අට කතාවේ පැහැදිලි කර දෙනවා. ආගම සද්ධා, අධිගම සද්ධා, ඕකප්පන සද්ධා, පසාද සද්ධා කියලා. එතකොට මෙතනදී ආගම සද්ධා කියලා කියන්නේ තත්ත සබ්බඤ්ඤත බෝධිසත්තාන අබිනීහාරතෝ පට්ඨාය. ඒ කියන්නේ බුදු බව පතාගෙන එන නියත යවනලාභී බෝසතුන් වහන්සේලාට ඇතිව ශ්‍රද්ධාව. එතන කියන්නේ උන්වහන්සේලා නීති වර්ණ ගත්තට පස්සේ තිරිසන් අපායට ගියක්. ඒ වගේම යම් යම් දුගී දුප්පත් භාවයේ උප්පත්ති ලැබුවා. මොන ආත්මයකට ගියත් උන්වහන්සේලාගේ ශ්‍රද්ධාවේ අඩුවක් නැහැ. ඒ ශ්‍රද්ධා සම්පත්තිය පිහිටනවා. කර්මේසා කර්මඵල විශ්වාස කිරීම සහ එතන ඒ ආත්ම භාව තිරිසන් ආත්මේ ආත්ම භාවය නාගේ කියලා හිටියත් ඒ වගේ මඳුරෙක් වෙලා හිටියත් බුද්ධ කියන වචන හෙනවත් එක්කම ඒ ශ්‍රද්ධා සම්පatti මතු වෙනවා. ඒ වගේම තමයි ඒ සංඝ රත්නේ පසේ බුදුර දකිනකොට ඒ ශ්‍රද්ධා සම්පatti මතු වෙනවා. එතකොට නියත වර්ණ ලබාගත් උතුමන් වහන්සේලාට භවයෙන් භවයට පිහිටන ඒ ශ්‍රද්ධා සම්පත්තිය තමයි ආගම ශ්‍රද්ධාව කියලා කියන්නේ. අධිගම ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ වෙන්න වෙන්න ඇතිවන ශ්‍රද්ධාව. දැන් අපි දන්නවා විශේෂයෙන්ම සෝවාන් මාර්ග, සකදාගාමි මාර්ග, අනාගාමි මාර්ග, අරිහත් මාර්ග කියන මේ උත්තරීතර අවස්ථාවන්හි අපේ සංසාර තුළ වැඩෙන ශ්‍රද්ධාව අධිගම ඒ අධිගමියත් එක්ක ඇතිවෙච්ච බලව ශ්‍රද්ධාව. හැබැයි ඔය කියන ශ්‍රද්ධා දෙකම අපේ ළඟ නැති වෙන්න පුළුවන්. හැබැයි ඔය කියන ශ්‍රද්ධා දෙකේ යුක්ත වූ උතුම් අපට දකින්න පුළුවන්. ඇසුරු කරන්න පුළුවන්. භජනය කරන්න පුළුවන්. අන්නේ ඇසුර තුළින්, භජනය තුළින්, පෛරු පාසනය තුළින් ඒ උන්වහන්සේ ආශ්‍රය නිශ්‍රය තුළ ලබා ගන්නා උපනිශ්‍රේ ශක්තිය උපකාර කරගෙන අපේ මේ නූපන්නා ශ්‍රද්ධාව උපදවා ගන්න පුළුවන්. අන්නේ ඒ නිසා අපි ඔය ශ්‍රද්ධාව ශක්තිමත් කරගන්න දරණයට දෙන උපදෙසක් තමයි පුළුවන් තරම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතය කියවන්න. ඒ වගේ බුදුරජාණන් වහන්සේ බුදු ගුණ හැම වෙලෙම සොයන්න. බුදුරජාණන් වහන්සේ තමන් සොයන්න. දැන් එක එකනා සොයපු දේවල් තියෙනවා. එක එකනා කියන කතන්දර තියෙනවා. හැබැයි ඒවත් එක්ක එකතු කරගෙන තමන්ම උත්සාහවත් වෙලා පිළිවෙලින් පිළිවෙලකට බුදුරජාණන් වහන්සේ ගැන, ඒ බෝසතුන් වහන්සේලා ගැන, පසේ බුදුරජාණන් වහන්සේලා ගැන, මාර්ගඵලලා බුතුමෝ ගැන, අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක උතුමන් වහන්සේලා ගැන තමන්ම සොයන්න යනකොට ඒ සෙවීම තුළින් තමන්ම ප්‍රතිවේක්ෂා කිරීම තුළින් තමන් තුළම ඇති වෙන පුදුමාකාර ශ්‍රද්ධාව. අන්නේ ශ්‍රද්ධාව කවුරු මොනවා කිව්වත් ඒක බිඳින්නේ නේ, පළුදු වෙන්නේ නේ, වැටෙන්නේ නේ. අන්න ඒ වගේ ඇති කරගත් ශ්‍රද්ධාවට අපි කියනවා ඕකප්පන ශ්‍රද්ධාව කියලා. ඒ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේමයි, මේ බුදුරජාණන් වහන්සේ වදාළ තථාගත පිරිසුදු ධර්මයමයි, මේ තථාගත ශ්‍රාවක මහා සංඝරත්නයමයි කියලා අපේ ළඟ අචල ප්‍රසාදයක් ඇති වෙනවා. ඒ අචල ප්‍රසාද ඇති වෙන්නේ කොහොමද? අපි නිකං බණ අහගෙන ගියා කියලාවත් සමහරක් වෙලාවට අපි සාමාන්‍ය පින්කම් කරා කියලා තේ ශ්‍රද්ධාව සමහරක් ඇති වෙන්නත් පුළුවන්, ඇති නොවෙන්නත් පුළුවන්. හැබැයි මතක තියාගන්න අර මම මුලින් මතක් කරා වගේ අවබෝධය තුළින් බුදුරජාණන් වහන්සේගේ අවබෝධයක් ඇතිව, ධර්මිකෙන අවබෝධයක් ඇතිව, සංගරත්නීන අවබෝධයක් ඇතිව අපි ළඟ යම්කිසි ශ්‍රද්ධා බීජයක් රෝපණය වුණා නම් ඒ බීජේ කවදාවත් මලානික වෙන්නේ. ඒ උදාහරණයක් අපි ගමුකෝ. දැන් පින්වතුන් දන්නවා අද සමාජය තුළ හොඳම උදාහරණය තමයි නානා ප්‍රකාර ශ්‍රාවකයෝ ඉන්නවානේ. එතකොට භික්ෂුන් වහන්සේලා හැටියට එක එක චරිත ලක්ෂණ වලින් කටයුතු කරමයි. ඔය අතර දැන් අපි හැම භික්ෂුවක්ම මහා සංඝරත්නයේ අයිති කරනවා අපි. ඒතකොට මහා සංඝරත්නයේ කියන ගොඩට හැම භික්ෂුවක්ම එකතු කරනකොට අපි තේරුම් ගන්න ඕනේ
මහා සංඝරත්නය කියලා කියන්නේ අර බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ඒ ගුණයන් හා මුසු වෙච්ච ඒ ගුණයන් සොයමින් ඒ ගුණයන්ට අනුයාතව හැසිරෙන යම් පිරිසක් ඉන්නවන අන්න ඒ අය තමයි මහා සංඝරත්නය. එතකොට ස්ථිවරක් පෙරවගෙන සමහරක් වෙලාවට නිර්වාණ මාර්ගයෙන් බැහැරව යම් කෙනෙක් කටයුතු කරනවා දුස්සීල කටයුතු කරනවා. එතකොට ඒ දුස්සීල භාවය තුල එයා ඉන්නවනම් ඒක ඒ පුජ්‍යලයාගේ කෙලෙසුළු ස්වභාවය. එතකොට එහෙමනම් අපි අපේ ශ්‍රද්ධාව පවුදු කරගන්නවා නම් එක එක භික්ෂුන් වහන්සේලාගේ ක්‍රියාකාරකම් දැකලා අපි සංඝරත්නයෙන් ප්‍රතික්ෂේප කරනවනේ ඒක අපේ දුර්වලතාවය. මොකද මහා සංඝරත්නය කියලා කියන්නේ ඒ ගුණ නමයකින් සමන්වාගත වෙච්ච මහා උත්තමයෝ. එතකොට ඒ උත්තම ගණයට ඇතුළත් වෙන ඒ භික්ෂුන් වහන්සේලාගේ පෞද්ගලික දෝෂ පෞද්ගලික ක්ලේශයන් නිසා ඒ ඒ අයගේ වැරදි ආකල්ප වැරදි දොස් තියෙනවා. අපි එතකොට ඒවා ගැන කලකිරෙන්න ඕනේ ඒවා දිහා දැකලා ඒ භික්ෂුව ගැන කලකිරෙන නිසා මහා සංඝරත්නය ගැන කලකිරෙන්න හොඳ නැහැ. අන්න ඒ වගේ අපි අපේ ළඟ අවබෝධය තියෙන තරමට අපේ ශ්‍රද්ධාව බලවත් කරගන්න පුළුවන්. ඒක ඕකප්පන ශ්‍රද්ධාව කියලා කියන්නේ යම් කිසි බාධාවක් එනකොට ඒ සියලු බාධාවන් ජයගෙන අභිභව අපට යන්න පුළුවන් ගමනක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේමයි ධර්ම රත්නයමයි සංඝ රත්නයමයි මේක අචල ප්‍රසාදය ඇතිව කෙනෙක් කටයුතු කරනවා නම් අපි කියන ඕකප්පන ශ්‍රද්ධාව කියලා. එනම් ප්‍රසාද ශ්‍රද්ධාව කියලා කියන්නේ හිතේ ප්‍රසාද ගතිය. එතකොට දැන් අපි දන්නවා අපේ හිතේ ප්‍රසාද ඇති වෙන්නේ ඉෂ්ඨ ආරම්මණයක් නිසා, හොඳ ආරම්මණක් නිසා. හැබැයි ඔය කියන ප්‍රසාදය අපි ශ්‍රද්ධාව වඩපත් කරගන්නවා නම් ඒක කුසල වශයෙන් හොඳ වශයෙන් අරගෙන තමයි ඒ ඉෂ්ඨ ආරම්මණ ඇති කරගන්නේ. එතකොට අපි දැන් අර බොර ජලයට අර සක්විති රජතුමා ගුද්දකප් ප්‍රසාද මාණික්ක රත්නේ බාලනකොට ඉක්මනින් බොර ජලයේ පිරිසිදු වන්නා වගේ අපේ මේ ක්ලේශයන්ගෙන් බොර වෙච්ච හදවතට හිතට අර ශ්‍රද්ධා අරමුණක් ලැබෙනකොට අර දඩ අර කෙලෙස් බොර නැති වෙලා ගෙවිලා ගිහිල්ලා අපේ ශ්‍රද්ධා බලය දඩ බලවත් වෙනවා. එතකොට එහෙමනම් කොහොමද අපි ඒ ශ්‍රද්ධාවන්ත පුද්ගලෙක් ඇසුරු කරනවා නම් ඒ ඇසුරු කරන පුද්ගලයා තුළ ශ්‍රද්ධාව තියෙනද කියලා දැනගන්න. බොහොම ලස්සන ගාථාවක් බුදුරජාණන් වහන්සේ දාරනවා. දස්සන කාමෝ සීලවතං සද්ධම්මං සෝතු මිච්ඡති විනය්‍ය මච්චේර මල සවේ සද්දෝති උච්චති. දස්සන කාමෝ සීලවතං සිල්වතුන් ගුණවතුන් වහන්සේලා නිතර නිතර දකින්ට ඇසුරු කරන්න වන්දනා කරන ගරු බුහුමන් දක්වන්න කෙනෙක් පිළිබෙනවා නම් සවේ සද්දෝති උච්චති ඒකාන්තින් ඒ පුද්ගලයා ශ්‍රද්ධාවන්ත කෙනෙක් කියලා හඳුන්වන්නේ. ඒ වගේම තමයි සද්දම්මං සෝතු මිච්ඡති සවේ සද්දෝති උච්චති. බුදුරජාන් වහන්සේ ධර්මයේ ශ්‍රවණය කරන්න නිතර නිතර කැමැත් උපදවාගත්ත කෙනෙක් බලවත් කුසල ඡන්දය උපදවාගත්ත කෙනෙක් ඉන්නවා නම් ඒ පුද්ගල ශ්‍රද්ධාවන්ත කෙනෙක්. විනය මච්චේර මලං සවේ සද්දෝති උච්චති මසුරු මල දුරු කරලා ඒ පරිත්‍යාගශීලී ගුණය දියුණු කරගන්න කෙනෙක් ඉන්නවනම් එයත් ශ්‍රද්ධාවන්ත පුද්ගලෙක්. අන්න ඒ විදිහට අපි ඒ ශ්‍රද්ධාවන්ත පුද්ගලයම ඇසුරු කරමින් අපට පුළුවන් මේ කියන ශ්‍රද්ධාව දියුණු කරගන්න. අශ්‍රද්ධාවන්ත අය අපි ඇසුරින් ඈත් කරන්න පුළුවන් ශ්‍රද්ධාව දියුණු කරගන්න. විශේෂයෙන්ම තව කරුණක් තියෙනවා, පසාදනේ සුත්තන්ත පච්ච වෙක්කනත. අර ප්‍රසාදය උපදවන අර වගේ ශ්‍රද්ධාව උපදවන බුදුරජාණන් වහන්සේගේ ගුණ හා මුසු වෙච්ච සූත්‍ර දේශනාවන් නිතර නිතර අපි සොයනවා නිතර කියවනවා නම් ප්‍රතිවේක්ෂා කරනවා නම් ඒ තුළින් පුළුවන් මේ ශ්‍රද්ධා භවය දියුණු කරගන්න, ශ්‍රද්ධා සම්පත්තිය බලවත් කරගන්න. ඒක නිසා අපි අර ශ්‍රද්ධාවෙන් පිරිහුණු කෙනෙක් ඉන්නවා නම් ඒ පිරිහිච්ච ශ්‍රද්ධාව මතු කරගන්නට බලවත් කරගන්නට ඔය අපි කියලා දුන්න උපක්‍රම ඇසුරු කරනවා නම් ඒ ඇසුරු තුළින් පුළුවන් ඒ ශ්‍රද්ධා ගුණය බලවත් කරගන්න දියුණු කරගන්න. ඒක තමයි අපි ලබා දෙන පිළිතුර. සම්මානසප්‍රමාණකින්
අපි දෙවෙනි ප්‍රශ්නයට යමු වෙනවා ඒත් ලැබිලා තියෙන්නේ පළවෙනි ප්‍රශ්නය ඒක කුකල්යන මිත්‍රාගෙන් ලැබිලා තියෙන්නේ ඒ තමයි භාවනාව මාරුවෙන් මාරුවට එනම් මෛත්‍රිය හා ආනාපාන සති ආදී භාවනා මාරුවෙන් මාරුවට කිරීම සුදුසුද කියලා අහනවා සන්නාස ඒවත් තමයි තේරුම් මොකද්ද අය නැද කියන ප්‍රශ්නේ आधुनिक योगावचरेक ना भावना लोक अद्यकने නමුත් එයා තාම භවනාවට සූදානම් වෙනවා. ඒ එවැනි කෙනෙක් නම් ඒ මෛත්‍රී ආනාපාන සති වෙන කමටහන් එකින් එකට මාරු කරමින් භවනා කරාට වරදක් නැහැ. තමන් යම් තා දුරට ස්ථාවරයක් හදා ගන්නකම්. හැබැයි එහෙම භවනාව මාරු මාරු කරලා යම් දවසකදී තමන්ට එක කමටහනක් ඒ වරණ කමටහනෙන් එක කමඨහනක් එක දිගට වඩන්න පුළුවන් කියන අවබෝධය තමන්ට තියෙනවා නම් අන්න එදාට ඒ කමඨහන් අනිත් කමඨහන් සියල්ල අමතක කරලා එක කමඨහන දිගට වඩන්නට ඕනේ එතකොටයි තමන්ට මේ භාවනා ගුණේ දියුණු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ එතකොට එහෙමනම් භාවනා කරන අවස්ථාවේ මතක තියාගන්න ඕනේ දැන් අපට එක පරියන්කේ වුණත් එදිනදා ජීවිතේ වුණත් කමටහන් දෙකක් මාරෙමර වැඩුවට කමක් නැහැ එයා තාම භාවනාවට සූදානම් වෙන කෙනෙක් නා හැබැයි භාවනාවට ගැඹුරට යන කෙනෙක් ගැඹුරට ගිය කෙනෙකුට වෙනත් වෙනත් කමටහන් වැඩිමින් තමන්ගේ ගමනට බාධාවක් තමන්ට ඒකට එක භාවනා එකම භාවනාවෙන්වත් ඉදිරියට යෑමි අඩුපාඩුවක් ඒකට ඒ තමන්ගේ භාවනාව ඉදිරියට මේ දියුණුවක් කරා ගමන් කරගෙන යන්න බාධාවක් වෙනවා. අන්න ඒක නිසා අපි ඒක තේරුම් අරගෙන කොතනින්ද අපි ඒක කොහොමද සකස් කරගන්නකින් තම තමම තේරුම් ගන්න ඕනි ප්‍රශ්නය. ඒතකොට එහෙමනම් අපි ආධුනික යෝගාවචරයට කියනවා ඒක වරදක් නැහැ කියලා. හැබැයි එකම කමටහන එක දිගට වඩන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එවැනි කෙනෙකුට සුදුසු නැහැ. නමයි සාමින් මහන්ස ඊළඟ ප්‍රශ්නය එක දිගට විනාඩි 5ක්වත් එකතන ඉන්න අමාරු බව කකුල් හිර වැටීම නිසා දැනෙනවා කකුල තියාගෙන ඉන්න ආසනය වරහන් ඇතුලේ පద్මාසන අර්ධ පద్මාසන සහ සුඛාසනය මාරු කරමින් සිත භාවනාව නැවැත්වීමට එක එක හේතු කියද්දී සිතට විවේකය අරන් කෙටි වේලාවකට ඉඳගත් තැනින් නොනැගිට නැවත භාවනාවට යොමු වීම නිවැරදිද තිරුවන් සරණයි ඉතින් තමන්ට සුළු වේලාවක්වත් එකම ආසනයකින් අපහසු නම් ඉතින් තමන් පුළුවන් තරම් උත්සාහවත් වෙන්න ඕනේ තමන්ට වැඩි වේලාවක් ඉන්න පුළුවන් ආසනයක් තෝරගන්න. ඉතින් තාම භාවනාවට ආධුනික නිසා තමයි ඔය වගේ මේ ප්‍රශ්න මතුවෙන්නේ. ඉතින් අපට පුළුවන් දැන් බලමු උදාහරණයක් ගන්නකො භාවනාවක් නොකරන වෙලාවට තමන් ආස කරන චිත්‍රපටියක් හරි හොඳ මූවි එකක් යනවනම් පැය පහක් වුණත් එක දිගට බලන්න පුටුවක් වාරලානේ තමන් දන්නේම නැ තමන්ගේ අතපය තියෙනවද ඒවා තමන් වාරලා ඉන්නේ කොහොමද තමන් මතකනේ වෙලාවට වතුර පිපාසෙන්නෙත් නැ ඒ වගේම බඩගින්න තේරෙන්නෙත් නැ අර මොකද තමන්ගේ කුසල ඡන්දේ මේක දැකීමේ ඡන්දේ නිසා ඒතකොට ඒ වගේ මෙතන භාවනාවට තියෙන කුසල ඡන්දේ මතයි පරියන්ක සකස් වෙන්නේ එතකොට මේ විනාඩි දෙක තුනක්වත් තමන්ට එක ඉරියව්වෙන් ඉඳ බෑ කියලා කියන්නේ තමන්ගේ භාවනාවට හෝ මේ ධර්මයේ සෙවීමට කුසල ඡන්ද දුර්වලතාවය. ඒ කත්තු කම්මිත කුසල ඡන්දයේ තියෙන ඒ දුර්වලතාවය නිසා තමයි තමන්ට ඒදී සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට අපි එහෙනම් ඒ කුසල ඡන්දය මතුවෙන හැටියට තමන්ට වැඩි වෙලාවක් වාඩි වෙන්න පුළුවන් පුටුවක් හරි කමක් නෑ. ඒ වගේ උසාසනයක් හරි කමක් නෑ. තමන් ඉස්සෙල්ලා වාඩි වෙලා ඒ භාවනා ආරම්භුනේ ඉන්න උත්සාහවත් වෙන්න අඩුම ගාන විනාඩි 5ක් හරි 10ක් හරි 15ක් හරි ඉන්න පුරුදු වෙන්න. ওই විදිහට ක්‍රමක්‍රමේ උපක්‍රම යොදා යොදා අපි භාවනාවට රුචිකත්වය ඇති කරගෙන දවසකට
එක් වතාවක් නෙමෙයි දහ වතාවක් හරි 20 වතාවක් හරි කමක් නැහැ වාඩි වෙවි ඒ පුටුවක වාඩි වෙනවා ඇඳේ වාඩි වෙනවා සක්මන් කරනවා නැවත ආයප පරියන්කෙන් වාඩි වෙනවා ඔය විදිහට තමන්ම එක එක ඉරියව් අනුගමනය කරමින් කොහොම හරි භාවනා කමටහනින්ට උත්සාහවත් වෙන්න එතකොට අපි ඒ කමටහන හිතට හුරු වුණාම ඉබේම අර පරියන්කේ හරියනවා කමටහනත් හිතේ හරියට වැඩ කරන්නේ එහෙමනම් සති සම්පජන් සිහිනුවන දුර්වලයි කමටහන හිත පිටන්ත ඒ දුර්වලතාවයේ නිසාම පරියන්කේ තමන්ට එක විදිහ වාඩිලා ඉන්න අපහසුයි එතකොට එහෙමනම් තමන්ට කමටහනින්ට පුළුවන් නම් භාවනා කමටහන ශක්තිමත් කරගෙන තමන්ට ඉන්න පුළුවන් නම් අන්න ඒ තුලින් ඉබේම පරියන්කේ සකස් වෙනවා ඒ දෙකින්ද පරියන්කය ගැන හිතන්න එපා ඒක හිතන්න නැතුව තමන් වාඩි වෙලා තමන්ට වැඩි වෙලාවක් ඉන්න පුළුවන් මොන ඉරියව්වෙන්ද අන්නේ ඉරියව්වට ඉරියව් වැසිරු කරගෙන කමටහන වඩන්න ඕන මේ ආධුනික යෝගාවචරය මේ භාවනාවට ඉස්සර කුසල ඡන්දෙදි කරගන්න ඕන භාවනාව කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕන භාවනාව මේ කූරුගාල මේක කොහොමද මේක මුල කොතනද මැද කොතනද අග කොතනද කොහොමද මේක සම්බන්ධ වෙන්නේ මේ හැම දෙයක් කරන තමන්ට අද්දැකීම් හදාගන්න ඕනේ ඒ අද්දැකීම් එක්ක තමයි පරියන්කය හරියන්නේ අන්න ඒකෙන් තමන් ඒ දුර්වලතාවය තේරුම් අරගෙන ඒකට ප්‍රතිකාරම යොදන්න කියලා කරුණාවෙන් මතක් කරනවා නයිස් ස්වාමීන් වහන්ස ඊළඟ ප්‍රශ්නය ආනාපාන සතිය වැඩිීමේදී බොහෝ විට නාසය අග්‍ර දැනීමක් නාසයේ අග දැනීමක් සකස් වෙන තැනක් තෝරාගෙන ඇතුළාන්තයට ගමන් කිරීමේදී හුස්ම සමග හිත නැවතත් විසිරීමේදී නැවත පටන් ගත් තැන සිට වරහන් තුර නාසයේ අග සිට එනම් මුල් පියවරේ සිට පටන් ගත යුතුද සිත බිඳී ගිය තැනින් පටන් ගත හැකිද කියලා ප්‍රශ්නයක් ඔව් එතකොට දැන් මම අහන ප්‍රශ්නේ තමයි දැන් මම කවදාවත් කියලානේ ඒ හුස්ම රැල්ල වදින තැන ඉඳලා ඒ අතුලාන්තර හුස්ම රැල්ලත් ඒ ගමන් කරන දේ මම කියලානේ කාටවත් අනිවාර්යයෙන් ඒ හුස්ම රැල්ලත් ඒ ගමන් කරනවා නම් හිත වික්ෂිප්ත වෙනවා ඒක ඒක උපක්ලේශයක් ආනාපාන සති භාවනාවේ උපක්ලේශ 16ක් තියෙන එක ඒක ඒක උපක්ලේශයක් තමයි ඒ හුස්ම රැල්ලත් ඒ ගමන් කිරීම හිත එතකොට දැන් අපි ඒ හුස්ම රැල්ල වදින තැන තමන්ට වැටෙනවා නම් එතන අපි හරියට ගත්තොත් එහෙම අපි කිව්ව මුරකාරයෙක් වගේ එතන නතර වෙලා එතන නතර වෙලා යන්නේ කවුද කියලා බලනවා මිසක් ඒ යන පුද්ගලයාට කිට්ටු වෙලා ආපහු ළඟට එනවා ආපහු දුවගෙන එහෙම නෙමෙයි ඒ වගේම අර වොලිබෝල් ක්‍රීඩාවේ ඉන්න කෝච් කෙනෙක් කොහොමද ඉන්නේ එයා එක තැනක ඉඳලා අර බෝලේ ගැන අවධානය ගන්න අන්න ඒ වගේ අපට තියෙන්නේ හුස්මරල් වදිනතන හිත තියාගෙන ඒ ආස්වාස ප්‍රස්වාස හුස්මරල් අවධානෙන් ඉන්න එකයි ආස්වාසෙන් ආස්වාස ප්‍රස්වාසෙන් ප්‍රස්වාස ඒකට ආස්වාසයෙන් හුස්මරල්ට පිටුපස්ස ගියොත් හිත වික්ෂිප්ත වෙනවා එහෙම හිත වික්ෂිප්ත වෙලා හිත කැඩල බින්දෙද ගිහිල්ලා ආපහු අපි නැවත මේ එතනින් පටන් ගන්න බැහැ කොහොමත් අපි නැවත නාසිකාග්‍රය ආපහු ඒ නාසිකාග්‍රය හුස්ම දැනෙන තැනට පටන් ගන්න තියෙනවා ඒක නිසා ඒ තමන් භාවනා වඩනකොට ඉස්සර වෙලා කමටහන හරියට තේරුම් ගන්න. ඒ කමටහන තේරුම් අරගෙන කමටහන හරියට වඩාගෙන කමටහන හරියට ප්‍රකට කරගෙන තමයි අපි කටයුතු කරන්න ඕනේ. මහන්ස අපි පස්සේ ප්‍රශ්නේ දියුම වෙනවා. එතෙන් ධ්‍යානව සම්මන්නස භාවනාවට සුදුසු වෙලාවක් තිබේද? ඕ දැන් ඇත්තටම භාවනාවට සුදුසු වෙලාව කියන්නේ ගෘහස්ත ජීවිතයක් හෝ කාර්යබහුල ජීවිතයක් අධ්‍යාපනික ජීවිතයක් වයි ගත කරන අය ඉන්නවනේ ඒ වගේ අය භාවනාවට තෝරා ගන්නව නම් හොඳම කාල දීපාන්දර හේතු දැන් දවල් කාලේ වැඩ කරලා මේ හෙම්බත් වෙලා මහන්සි වෙලා නානා ප්‍රකාර අරමුණු වලින් පොදි බැඳගෙන ඉන්නේ එතකොට එහෙම විදිහින් නින්දට ගියාට පස්සේ හිත බවාංගත වුණාම අර දවල් කාලේ සිදුවෙච්ච දේව මොහොතකට යටපත් වෙලා තියෙනවා. ඒතකොට අර නිදාගෙන පිවිදිහාම හරියට බවාංගේ නැගිට්ටාම නිකන් අලුත් දවසක් ඒ වගේම අලුත් සිතිවිලි පහළ වෙන්න පුළුවන්. ඒතකොට පරණ පහසුගිය දවසේ දේවල් අමතක කරලා යන සුළු වෙලාවකට හරි. ඒකෙන් සර උදේ පාන්දර අවදි වෙලා කෙනෙකුට පුළුවන් නම්
භාවනා කරන්ට ඒක ගොඩාක්ම හොඳයි. අනික තව දෙයක් තියෙන්නේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයේ ලැබූ වෙලාවනුත් අලුයම කියලා කියන්නේ පාන්දර කියන්නේ. එතකොට එහෙමනම් අඩුම ගන්න අපි හතරට හතරහමාරට වගේ නැගිටලා පැයක් හෝ භාවනා කරන් අපිට හිත යොමු කරගන්න පුළුවන් නම් ඒක ගොඩාක් වටිනා උදේ කාලේ කරන භාවනාවෙන් ලැබෙන චිත්ත සමාධිය සහ ඒ භාවනාවේ අත්දැකීම රසය මුළු දවස පුරාම අපි සාමකාමීව තියන්න අපි සාමයෙන් තියන්න උපකාරයක් වෙනවා. ඉතින් ඒක නිසා අපි සහවත් වෙන්න ඕනේ. පුළුවන් තරම් උදේ පාන්දර වඩන භාවනාව තමයි ගොඩක් වටින්නේ. ඒ වගේම දැන් අර නිතර භාවනා කරන කෙනෙක් ඉන්නවනම් එයාට ඉතින් ඕනම වෙලාවක භාවනාවට සුදුසුයි. මොකද එයා හැම වෙලේම හිත දමනය කරගෙන ඉන්න යෝගියෙක් නිසා. අපි දෙන්නේ ඒක තමයි උපදෙස්. හයවෙනි ප්‍රශ්නය, ගරු ස්වාමීන් වහන්ස අවසරයි, ආනාපාන සති භාවනාව කරන විට මුඛය වසාගත යුතු ආකාරයක් ඇද්ද? එමෙන්ම ඉරියව්වට සිහිය තබාගෙන සිටින විට ධාතු මෙනෙහි කරන ආකාරය විස්තර කර දෙන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දැන් ආනාපාන සති වඩනකොට මුඛය වහගෙන සිටිනවා කියන්නේ මේ වස්ත්‍රයකින් වහගෙන සිටීම දහන්නේ කොහොමද? එහෙම දෙයක් නැහැ. ඒක නිසා අපි ආනාපාන සතියේදී හුස්ම රැල්ල ගමන් කරන්නේ නාසිකා නාසයෙන් ගමන් කරන හුස්ම රැල්ල පිටන්නේ. නැත්නම් මේ මුඛයෙන් ඇතුල් වෙන පිට වෙන වාත ආශ්‍රිත තියන්නේ නැහැ. එහෙම තියෙනවනේ ඒක ආනාපාන සතිය නෙමෙයි. ඒ කියන්නේ වෙන නමක් අපිට දෙන්න වෙනවා. එතකොට එහෙනම් අපි මේ ආස්වාස ප්‍රස්වාසය මෙනෙහි කරන්න නාසිකාග්‍රහිත තියාගෙන තම මුඛයේ හිත තියාගෙන නෙවෙයි. ඒක තමයි මුඛයේ කොහොමත් අපි වසාගෙන ඒ නාසිකාග්‍රහිතව හිත තියාගන්නේ. ඊළඟට දැන් තව ප්‍රශ්නයක් අහලා තිබුණා මේ තමන් වාඩිලා ඉන්නකොට ඒ වියවස් වල තියෙන ස්වභාව අවසංවේදනාවට වගේ කියලා ඒ ධාතු කොහොමද ප්‍රකට කරන්නේ කියලා. ඇත්තටම මේක ධාතු මනසිකාර භාවනා පාඩපතම කරේ නේ. එතන ධාතු මනසිකාර භාවනාවේදී තමයි අපි ඒකේ ආරම්භ කියලා දෙන්නේ. නමුත් දැන් අපි අර ඉරියාපත භාවනාවලදී සම්පජඤ්ඤ භාවනාවලදී අපි කිව්වා මේ රූප දකින්න ඕනේ, ධාතු දකින්න ඕනේ, පටවියාපු තේජෝය දකින්න ඕනේ කරුණ කිව්වට නමුත් මම ඒව වඩන පිළිවෙල කිව්වේ නැහැ. හේතුව මොකද මම එහෙම කිව්වේ නැත්නම් අපිට වෙනම පාඩමක් විදිහට ධාතු මනසිකාර භාවනාවක් තිබෙනවා මේ කායනුපස්සනාවේ. අපි දන්නේ ධාතු මනසිකාර භාවනාව වේදී තමයි ඒ පියවර කියලා දෙන හිතාගන්න. කොහොම නමුත් අපි ඒ තැන්වලදී අපේ ඉරියව් වාරුලයින් ඉරියව්වේ ඒ තමන්ට දැනෙන තැන් හිත තියාගෙන ඉන්නකොට ඒ තැන් වල තමන්ට දැනෙන පටවි ගතිය, දැනෙන ආපෝ ගතිය, දැනෙන තේජෝ ගතිය, දැනෙන වායෝ ගතිය හඳුනාගෙන ලක්ෂණ වශයෙන් හඳුනාගෙන තමයි අපි ධාතු මනසිකාරය කරන්නේ. පටවේ ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා ධාතු මනසිකාරය වඩන්නේ. ඒතර ඒ ධාතු මනසිකාර භාවනාව වඩනකොට ඒ ධාතු මනසිකාර භාවනාව ප්‍රගුණ කරනකොට තමයි බලවත් වෙනකොට තමයි බලවත් වශයෙන් දියුණු කරනකොට තමයි අපට ඒ ධාතු මනසිකාර භාවනාව වැඩෙන්න පටන් ගන්න. ඒක නිසා මම මේ වෙලාවේදී ඒ ධාතු මනසිකාර භාවනාව වර්ණටි කියලා දෙන්නේ නැහැ. තමන්ට ඒ ඉරියව්වේදී දැනෙන යම් කිසි තිබෙනවා නම් පටවි ගතියක් දැනෙනවා නම් ආපෝ ගතිය දැනෙනවා නම් තේජෝ වායෝ ගතිය දැනෙනවා නම් එහෙනම් ඒ ධාතු හතර අරමුණු කරගෙන පටවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා මෙනෙහි කරමින් යනකොට තමයි තමන්ට භාවනාව වැඩෙන්නේ, ප්‍රගුණ වෙන්නේ. අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති යන කොටසේදී මහානාග ස්ථවිරයන් වහන්සේ වතුර ටිකක් මුඛේ තබාගෙන පිණ්ඩපාතයට වැඩියාසේ උපක්‍රමයක් හැටියට ඉදිරියට යනවා, ඉදිරියට යනවා ආදී වශයෙන් මුමුණ මුමුණා යාම සුදුසුද? ඉලහාම ස්වාමීන් වහන්සේ
සරණයි. තෙරුවන් සරණයි. දැන් මේ අභික්ඛන්තේ පටික්ඛන්තේ කියන ක්‍රමයට අනුව ගත්තාම අපි කිව්ව සක්මන් භාවනාව තමයි ගොඩක් එතන මතුවෙන්නේ. එතකොට සක්මන් භාවනාව මතුවෙනවා නම් අතු කරගන්නවා නම් ඒ සක්මන් භාවනාව මතු කරගන්නවා නම් ඒ සක්මනේ අපි කියනවනේ ඔසවනවා, ගෙනියනවා, තබනවා ඔය විදිහට අපිට පියවර කියලා දුන්නානේ. එතකොට ඒ සක්මනේදී ඒ පියවර අනුගමනය කරන්න පුළුවන්. නමුත් කෙනෙකුට සාමාන්‍ය සක්මනක් නොවන අවස්ථාවකදී තමන් ගමනක් යනවා නම් ඒ යන අවස්ථාවේ තමන්ගේ ක්‍රියාව තමන්ගේ ඉරියව්වට හිත තියාගෙන ඒ ඉරියව්ව නැත්නම් ඒ පය යන හැටි ඉදිරියට යනවා 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 ඒ විදිහට මෙනෙහි කරමින් ගියාට කිසිම වරදක් නැහැ. මොකද ඒකෙන් අපි කරන්නේ පුළුවන් තරම් අපේ භාවනා අරමුණේම නැත්නම් ඉරියව්වෙම හිත තියාගෙන අපි කය තුළම හිත තියාගෙන උත්සාහවත් වෙනවා කියන එකයි. එතකොට වෙන වෙන දේවල් හිත හිත යනකොට ඒ ගැප් ඒ ගමනේදී යෝනිසෝමනසිකාරය නැහැ. ඒ ගමනේදී යෝනිසෝමනසිකාරයක් නැහැ. ඒ වගේ ඒ සති සම්පජාන්ති වැඩෙන්නේ නැහැ. ඒක නිසා හොඳම දේ තමයි ඒ මහානාග ස්වාමීන් වහන්සේ වතුර පොදක් අතට අරගෙන ඉවර වෙලා කමඨහන් සීයෙන් ගමන් ගත්තා වගේ තමන්ට පුළුවන් ඒ තමන්ගේ ඉරියව්ව දිහා බලාගෙන ඒ ඉරියව්ව දිහාම හිත පවත්වාගෙන ඒකින් මේ ඉදිරියට යන හැටි යෑම වඩමින් වඩමින් යෑම සුදුසුයි. ඒ කිසිම වරදක් නැහැ. මොකද ඒකින් අපි කරන්නේ සිහිනුවන දියුණු කර ගැනීමක්, ඒ අරමුණේම හිත පවත්වා ගැනීමක්, කයෙන් හිත බැහැර නොකර ගැනීමක්. ඒකෙන වරදක් නැහැ. ඒක බොහොම හොඳයි. හොඳයි ස්වාමීන් වහන්සේ, අපි 8 වෙනි ප්‍රශ්නෙට යනවා. ඒකෙදි මේ විදිහට සමාන කරනවා. සංගාටිපත්ත චීවර ධර්මයේ සම්පජානකාරී හෝති යන කොටසේදී මෙම චීවරය දරන සත්පුද්ගල ආත්මයක් නැත යන්න නාම රූප ධර්ම වශයෙන් අවබෝධ කරගත යුතුය යන්නෙන් අදහස් කළේ නාම හා රූප ධර්ම හුදු සංස්කාර පමණක් බව මෙනෙහි කිරීමද? කරුණාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණනේ. දැන් නාම රූප කිව්වත් පොදුවේ ගත්ත සියලු සංස්කාරනේ. දැන් අපි මොකද හේතුව සංස්කාර කියනකොට එක සමූහයක්නේ. ඒක අර සමූහ ඝන, සංතති ඝන ආදී වශයෙන් තියෙනවනේ. එතකොට සංස්කාර කියන සමූහය තමයි අපි වෙන් කරලා ගත්තේ නාම රූප වශයෙන්, ස්කන්ධ වශයෙන්, ආයතන වශයෙන්, ධාතු වශයෙන්. හැබැයි ඒ ගත්ත දේවල් නැවත අපි කොටස් වශයෙන් වෙන් කරගෙන විස්තර කරගන්නකොට, දැන් උදාහරණයක් අපි ගත්තොත් පොදුවේ මේ සියල්ලක්ම සංස්කාර කියලා ගන්න පුළුවන්. දැන් ඒ පොදුවේ චීවරය සංස්කාර, චීවර පරිහරණය කියලා පොදුවේ සංස්කාර ගොඩක්. හැබැයි ඒ සංස්කාර ගොඩ සත්වේ පුද්ගලික ආත්මයක් නැහැ කියලා දකින්න නම්, තේරුම් ගන්නට නම් අපි අනිවාර්යෙන්ම ඒ සංස්කාර ඇතුළේ තියෙන මොනවද කියලා, එහෙනම් ඒවා නාම රූප වශයෙන්, ස්කන්ධ ආදි වශයෙන් දැකිය යුතුයි. එතකොට අපි සංඝාටිපත්ත චීවර ධාරණී ආදී කෘත්‍යයන් තුළින් බලාපොරොත්තු වන්නේ ගැඹුරු විදර්ශනා පැත්තකින් මේ සත්පුද්ගල සංඥාව යටපත් කරගන්නට නම් ඒ නාම රූප වශයෙන් කෙනෙකුට වැටහෙනවා නම් ඒ නාම රූපසේ වැටහිමත් නිවැරදි. කෙනෙකුට සංස්කාර වශයෙන් වැටහෙනවා නම් ඒ ක්‍රමෙත් නිවැරදි. මොකද දෙකම එකම න්‍යාය. හැබැයි ඒ සංස්කාර වශයෙන් වැටහෙන දේ තුළ තමන්ට නාම රූප ස්කන්ධ ආයතන වැටහෙනවා නම් ගොඩක්ම වටිනවා. අන්න ඒක නිසා ඒ සංඝාටිපත්ත චීවර ධාරණී ආදී තැන්වලදී පවමතු කරන්නේ ඒ නාම රූප වශයෙන් දැකීම, සංස්කාරයෙන් දැකීම කියන සියල්ලක්ම එක විදිහකට පරමාර්ථය දැකීම. මොකද පරමාර්ථය නොදක අපට අනිත්‍ය දුක්ඛ අනාත්මය නිහ කරන්න බෑ.
සම්මුතිය තුළින් අනිත්‍ය දකින්න බෑ දුක්ඛ අනාත්ම දකින්න බෑ එහෙනම් පරමාර්ථය අනිවාර්යෙන් අපි දකින්න ඕන පරමාර්ථය තමයි මතු කරගන්නේ නාම රූප තුළින් සංස්කාර තුළින් හැමතැනකදීම එහෙනම් අපට කොහෙන් හෝ වේවා ඒ සෑම අවස්ථාවකදීම පරමාර්ථය මතු වෙනවා නම් පරමාර්ථය දැනෙනවා නම් පරමාර්ථය ප්‍රකට වෙනවා නම් ඒ ප්‍රකට වන පරමාර්ථ ධර්මයන් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරමින් හිත දියුණු කර ගන්නට ඕනේ. මෛත්‍රිය වන්දනා සම්මාස බොහොම්පින් අපි යනවා 9 වෙනි ප්‍රශ්නෙට. මේ විදිහට ඒක සඳහන් වෙනවා. හුස්ම රැල්ල මූල කමඨහන් හැටියටගෙන භාවනා කරන විට සිතේ යම්කිසි සමාධියක් ලැබේ. එවිට දම් පාට වර්ණ සටහනක් වලාකුලක්සේ දිස්වන ගතියක් තිබේ. ස්වාමින් වහන්සේ දේශනාවකදී මතක් කළා ඒ වගේ වර්ණ දිස්වෙනවා නම් ඒ පෙරභවයන්හි වර්ණ කසින හොඳින් ප්‍රගුණ කර ඇතිනම් එසේ වන්නට පුළුවන් බව. එවැනි සිතේ හටගත් වර්ණයකට සිත යොමු කළොත් එය මනෝ රූපයකට සකස් වූ දෙයකට ඇලීමක්ද? එවැනි වර්ණ හඹා නොගොස් මූල කමඨහනටම සිත යොමු කරන ලෙස සමහර ආචාර්යයන් වහන්සේලා උපදෙස් දෙති. මූල කමඨහනට නොගොස් එවැනි ආලෝකයක් දෙස බලා සිටීම භාවනාවේ දියුණුවට උපකාරී වේද යන්න දැන ගැනීමට කැමති දෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දැන් එතන බලන්න ඒ ප්‍රශ්නේ දැන් මම කියලා තියෙන්නේ දම් පාට වගේ වර්ණ සතහනක් වලාකුලක්සේ දිස්සන ගතියක් තිබෙනවා නම් ස්වාමීන් වහන්සේ දේශනාවේ මතක් කළා. ඒත් ඒ වගේ වර්ණ දිස්සෙනවා නම් පෙර භවයන් වර්ණ කසින් හොඳින් ප්‍රගුණ කර ඇති නම් එසේ වෙන්න පුළුවන් බව. එසේ වෙන්න පුළුවන් බව කියලා කිව්වා මිස ඒ පේන වර්ණයට හිත තියන්න කියලා මම කිව්වේ නෑ. ඒ මූල කමටහන අමතක කරලා ඒ වර්ණයට හිත තියාගෙන ඉඳි කියලා මම කිව්වේ නෑ. එතකොට කෙනෙකුට ඒ වගේ වර්ණ මතු වෙනවා නම් ඒ මතු වෙන්නේ පෙර සසර පුරුද්දන් නිසා වෙන්න පුළුවන්. එතකොට එවැනි අවස්ථාවකදී තමන් වර්ණ කමටහන අමතක කරලා ඒ වැඩෙන වර්ණයට හිත තියන්නේ කියලා කවුරු කියන්නේ? කිසිම ගුරුවරු කියන්නේ නැහැ. ඒතොර එතන තේරුම් ගන්නට ඕනේ එවැනි වර්ණ මතු වෙනවා නම් සමහරක් වෙලාවට තමන් ප්‍රගුණන කමටහනේ ලොකු දියුණුවක් ප්‍රගතියක් නැත්නම් ගුරුවරයා උපදෙස් අරගෙන ඒ වර්ණයේ වැඩෙන වර්ණ කසිනියකට හිත යොමු කරගත්තොත් බොහෝ දුරට තමන්ට ඵලදායි වෙන්න පුළුවන්. අන්න ඒ අදහසයි තේරුම් ගන්න ඕනේ. එතකොට අපි තේරුම් ගන්නේ නැත්නම් ඒ මොකද දැන් භාවනා කමටහන හිත තියාගන්නකොට ආනාපාන සතියගමු. එතකොට ඒ හුස්ම රැල්ල තියෙනකොට දම්පාට ආලෝකයක් පේනවා. එතකොට දම්පාට ආලෝකෙ හිත තියාගන්න දම්පාට කියලා අරමුණු කරොත් එයා භාවනෙන් පිරියෙනවා. මොකද එයාට ඒක නිමිත්ත වෙන්නේ නැහැ. මොකද කසු නිමිත්තක් නැහැ. එයාට භාවනෙන් පිරියෙනවා. කවදාවත් ඒ විදිහ කරන්න එපා. ඒක වැරදි. එහෙම කරනවා නම් එහෙම කරන්නයි අපි කවදාවත් කියන්නේත් අපි කියලත් නැහැ. අපි කියන්නේ කෙනෙකුට ආනාපාන සතිය මොනියම් භාවනාවක් කරගෙන යනකොට ඒ වගේ ආලෝක පහළ වෙනවා නම් දම් පාට හරි විශාල කහ පාට එලි පේනවා නම් සමහරක් වෙලාවට එක පාට ඒ වගේ එලි මතු වෙන්නේ සසර පුරුද්දන් නිසා වෙන්න පුළුවන්. එහෙනම් ඒ පුරුද්ද මතු කරගන්න අපි උත්සාහවත් වෙනවනම් ඒක මාර්ගයක් තියෙනවා. මේ කමටහනෙන් ඒක මතු කරන්න බෑ. ඒකෝ මේ කමටහන වඩන අවස්ථාවේ ඒලිට තියෙන හිතයන ඒක විකාරයක්ම තමයි. ඒකෙදි මනෝ විකාරයක්ම තමයි. ඒකෙන් තමයි පිරිහ යනවා. ඒක නිසා අපි ඒ දුර්වලතාවයක් සහ ඒ වගේම කමටහන් වලදී වැරදි වැටහීමක් ඇති කරගන්නත් එපා. ඊළඟට පුළුවන් තරම් තමන්ගේ හරියට කමටහන තේරුම් අරගෙන මොකද්ද කියන්නේ කියන වටහාගෙන කටයුතු කරනවා නම් ගොඩක් හොඳයි. තේරුවන් සරණයි. ආස්වාස ප්‍රස්වාසයට වඩා වර්ණ කසිනයක් මෙනෙහි කිරීම පහසු බව මට හැඟේ. සුදුසු වර්ණ කසින මණ්ඩලයක් සකස් කරගන්නා ආකාරය කරුණාවෙන් විස්තර කර දෙන්න. මොන වගේ ප්‍රමාණයක කොලයක් සුදුසුද? කාෂී ප්‍රමාණය ප්‍රමාණවත්ද? මොන පාටද මොන හැඩේද යනාදී තොරතුරු දැනගන්නට කැමැත්තෙමි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණ සාමාන්‍ය වර්ණ කසුණයක් වඩනවා නම් වර්ණ හතරයි තිබෙන්නේ. නීල වර්ණය නිල් පාට, පීත වර්ණ කහ පාට, ලෝහිත වර්ණ රතු පාට, ඕදාත වර්ණ සුදු පාට. ඒතකොට නිල් කහ රතු සුදු කියන වර්ණ හතර විතරයි. එතකොට ඒ වගේ වර්ණ කසුණයක් වඩනවා නම් ඉතින් ඒ කසින මණ්ඩලයක් හදාගෙන වර්ණව නම් ඉතින් හොඳයි, වරදක් නැහැ. නමුත් අපි ඒකට අවශ්‍ය සුදුසු පරිසරය හදාගෙන ඒ සුදුසු මට්ටමේ ඒ කසින මණ්ඩල හදා ගන්න ඕනේ. දැන් අපි ඒ කසින මණ්ඩල හදන ක්‍රම විසුද්ධි මාර්ගෙත් කියලා තියෙනවා, පැහැදිලි කරලා තියෙනවා. නමුත් අපි කියන්නේ මේකත් එක පැත්තකින් තමන්ට තේරෙන විදිහට කියන්නේ ඒ හදන කසන මණ්ඩලය අඩියත් අඩි එකහමාරත් අතර වගේ රවුමක් වෙන්න ඕනේ. ඉතින් අඩිය වෙන්න පුළුවන් අඟල දෙ වැඩුණා කමකුත් නෑ. ඒ තනි රවුමක් වෙන්න ඕනේ. එතකොට ඒ තනි රවුම සම්පූර්ණ පාට කරගත්තහම සුදු පාට කියමුකෝ. ඒ සුදු පාට පාට කරගත්තන ඒක සුදු පාට බිත්තියක තිබ්බහම බිත්තියයි මේ වර්ණ මණ්ඩලය දෙක වෙන් වෙලා පේන්නේ නැති නිසා ඒ සුදු පාට මණ්ඩලේ වටේට අපි මේ තව වෙන පාටකින් තද පාට කියනව රවුම මේ සුදු පාට රවුම කැපිලා පේන්නේ නිවිදව දකින්න. ඔය විදිහට සුදු පාටන නිල්ප කොහොම හරි හදාගෙන ඊළඟට ඒ මණ්ඩලය එල්ල ගන්නව. දැන් තමන් වාඩි වෙලා ඉන්නේ බිම ආසනයක නම් ඒ ආසනයේ අඩි 3ක් ඉස්සරහයි, අඩි 3ක් විතර ඉස්සරහයි ඒ තමන්ගේ ඇස් මට්ටමට ඒ ඇස් මට්ටමේ ප්‍රමාණය ඒ බිත්ති එල්ල ගන්න. එහෙම එල්ල ගත්තට පස්සේ එතන ඉඳලා වාඩි වෙලා හොඳට ඕදාතන ඕදාත 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 කියලා කසන මණ්ඩලේ පුරාවට හිත යවමින් ඒ මණ්ඩෙන් එහා පැත්තේ හිත යවන්න එපා. මණ්ඩෙන් පිට තියෙන දේවල් ගැන හිතන්න එපා, වර්ණය ගැන හිතන්න එපා. පුළුවන් තරම් ඕදාත ඕදාතිය සාන්තව බලාගෙන මෙනෙහි කරමින් ඒ ඇස් දෙක අරගෙන මෙනෙහි කරමින් ඇස් දෙක පියා ගන්නකොටම අර ඇස් දෙක අරගෙන දැක බලාගෙන අරමුණු කරපු කසන මණ්ඩලේ ඇස් දෙක පියාගෙන තම අරමුණු කරන්න. ඔය විදිහට වඩමින් වඩමින් අර කසන නිමිත්ත තමන්ගේ හිතට කාවද්ද ගන්න. ඊට පස්සේ තමන් හොඳට හිතට පුරුදුනාට පස්සේ ඇස් දෙක පියාගත්තාමත් ඒ නිමිත්ත ප්‍රකට වෙනවා නම් විතරක් එතනින් ගැලවිලා එතන ඉඳිකට එතනම ඉඳිපා වෙන තැනකට ගිහිල්ලා භාවනා කරා. ඒ වෙන තැනකට ගිහිල්ලා නැවත අර තමන් අරමුණු කරගත්ත කසින මණ්ඩලේ අරමුණු කරගෙන භාවනා කරනකොට තමන් කසින භාවනා වැඩෙන්නේ. අර කසින මණ්ඩලේ හදාගත්ත තැනම ඉන්නපා කියලා කියන්නේ සමහර වෙලාවට අපේ සිතටම සිතම අපට වංචනික වෙනවා. මොකද වංචනික වෙනවා කියන අදහස හිත උනන්දුවක් වෙන්නේ නැහැ ඒ අරමුණු කරගත්ත මණ්ඩලේ උපදවගත්ත මණ්ඩලේ තියාගන්න. ඇයි හිත කියන දැන් කමන්නේ ඔක වැටුණා කමන්නේ අප බලන්න පුළුවන් කියලා අර තමන්ගේ හිතට කම්මැලි අදහසක් හෝ යම් යම් සිතිවිලි එන්න පුළුවන්. අන්න ඒ සිතිවිලි වලින් ගැලවෙන්න තමයි කියන්නේ එතනින් කසින මණ්ඩලය අරගෙන වෙන තැනකට ගිහිල්ලා කසින භාවනාව බලන්න කියලා. ඒ විදිහට තමයි සාමාන්‍යයෙන් අපි කෙටියෙන් මතක් කරන වර්ණ කසිනිය බලන්න. ඉතින් විසුද්ධි මාර්ග වෙනි ග්‍රන්ථය බලනකොට ඒ ග්‍රන්ථවල පැහැදිලි කරනවා ඒ කසින මණ්ඩල කොහොමද සකස් කරගන්නේ, කොහොමද පියවරෙන් පියවරට කියන වැඩි විස්තර ඒ තැනදී බලන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. 11 වෙනි ප්‍රශ්නය. ස්වාමීන් වහන්සේ මන්ද ප්‍රඥා, තික්ක ප්‍රඥා ආදී වශයෙන් පුද්ගලයන්ගේ ප්‍රභේද හැටියට සුදුසු කමඨහනක් සතර සතිපට්ඨානයෙන් තෝරා ගැනීමට උචිතයයි දේශනා කළා. තමන් ඒ අතරින් කුමන විදියේ චරිතයක් ගියන්න තමන්ටම සොයා ගැනීමට ක්‍රමයක් තිබේද? සමහර වෙලාවට තමන් ඇත්තටම තික්ක ප්‍රඥාවත් මන්ද ප්‍රඥාවත් අවශ්‍යතාවය කර සිටියයිද හැකිද? තමන්ට සුදුසු සතිපට්ඨානය තෝරා ගන්නා අයුරු ගැන තවදුරටත් කෙටියෙන් විස්තර කිරීම නම් බොහෝමත්ම පිං ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි දැන් මතකද දන්නේ දැන් අපි ඔය තික්ක ප්‍රඥ මන්ද ප්‍රඥ වශයෙන් බෙදාගත්තේ කොහොමද කියනකොට දැන් අපි දන්නවා තණ්හා දිට්ඨි චරිතවල තණ්හා චරිතයාවේ තියෙන ඕලාරික බව ඒ වගේම තීක්ෂණ බව කොහොම තියෙනවා කොහොම නමුත් අපි ඒ තික්ක ප්‍රඥ මන්ද ප්‍රඥ භාවයේ කෙසේ වෙතත් මේ මන්ද ප්‍රඥ කියන එක අදහස දි හේතුක නෙමෙයි අන්න එක පතක තියාගන්න තික්ක ප්‍රඥ කියන්නේ ති හේතුක නෙමෙයි මේ දෙන්නම ති හේතුක එතකොට තික්ක ප්‍රඥ මන්ද ප්‍රඥ මේ දෙන්නම ති හේතු ප්‍රතිසන්දි ලාභී හැබැයි ඒකේ තික්ක ප්‍රඥ මන්ද ප්‍රඥ කියලා බෙදන්නේ ඒ දෙදෙනාගේ තියෙන ප්‍රායෝගික අත්දැකීමත් එක්ක දැන් කෙනෙකුට වහා වැටහෙනවා කෙනෙකුට ඒ අසබුදි තෙතුම් පාරක් සිතලා කල්පනා කරද්දී වැටහෙන්නේ අන්න එහෙමයි ඒ තික්ක ප්‍රඥ මන්ද ප්‍රඥ කියන එක වෙන් කරගන්න. තවදුරටත් කෙනෙකුට ඉක්මනින් ප්‍රගුණ ඉක්මනින් මාර්ගය වලදී ප්‍රකට වෙනවා. තව කෙනෙකුට හිමින් මාර්ගය වලනකොට තමයි ප්‍රකට වෙන්නේ. එතකොට අර එහෙමනම් අපි ඒ මන්ද ප්‍රඥ තික්ක ප්‍රඥත් එක්ක අනුව චරිතය තෝරා ගන්නකොට දැන් තණ්හා චරිතයක්ද දිට්ඨි චරිතයක්ද කියලා වෙන් කරගන්න ඕනේ. එතකොට අපි දැන් අපේ චරිතය හඳුනා ගන්න පහසුම ක්‍රමයක් තමයි මම කියන්නේ. තමන්ගේ අත්දැකීම් ජීවිතේ දැන් තමන් පුද්ගලිකේ කතා කරද්දී ඒ වගේම තමන් ඇහෙන් රූපයක් දකිනකොට කනෙන් ශබ්ද අහනකොට ඒ වගේම ඒතු මේ දොරටු වලින් අරමුණු ගන්නකොට තමන් බලන්න තමන් වැඩිපුරම ගන්න කැමති මොනවාගේ අරමුණු ඒ වගේම තමන් වැඩිපුරම කැමති ඒ අරමුණුත් එක්ක ඇලෙන්නද ගැටෙන්නද එතකොට තමන් ළඟ ඇලීමද වැඩි ගැටීමද වැඩි මුලාවද වැඩි එහෙම තමන් කැමති මේ කීයක තරක විතරක වලද ඔය විදිහට තමන් තමන් ගැන ජීවිතේ ගැන අවබෝධයක් තියෙන තමන්ගේ හිත ගැන තමන් අවබෝධයක් තියෙනවා අන්නේ අවබෝධයක් එක්ක තමයි තමන් වටහා ගන්නේ තමන් ගේ හිතේ ස්වභාවය. දැන් ඒකට තව ක්‍රමයක් අපි හිතලා බලනවා නම් භාවනාවට හෝ වාඩි වෙලා කිසිම කමටහනක් හිතට ගන්න නැතුව ඔහේ සිත දිහා බලාගෙන එක එක පහළ වෙන ඉබේ පහළ වෙන සිතිවිලි දිහා බලානින්. එතකොට ඉබේ පහළ වෙන සිතිවිලි දිහා බලාගෙන ඉන්නලා විනාඩි 5ක් හරි 10ක් හරි ඉඳලා තම නැගිටලා නවත ආපස්සට බලන්ද කොහොමද ඒ සිතිවිලි එන්නේ කොහොමද ඒ සිතිවිලි ආවේ ඈ කොහොමද ඒ සිතිවිලි එන්නේ මොන වගේ සිතිවිලි වැඩපුර ආවේ තම ලකුණු කරගන්න ඒ වගේම තවත් දවසක තවත් ඔවගේ කීප ගමනක් තමන් හිත දිහා බලාගෙන ඉඳලා ඉබේම පහළ වෙන සිතිවිලිත් එක්ක තමයි තෝරගන්නේ මොන වගේ සිතිවිලි වැඩපුර එන්නේ කියලා අන්න ඒ විදිහට බලල තමන්ට තේරුම් ගන්න පුළුවන් මගේ හිතේ ස්වභාවය රාගයට බරද ද්වේෂයට බරද මෝහයට බරද නැත්නම් මේ රාගදේශම මිශ්‍ර වෙච්ච චරිතයක්ද ඔය විදිහට තේරුම් ගන්න පුළුවන් ඉතින් ඔය විදිහට තමන්ගේ චරිතය තරමද්දුරට වටහා ගත්තහනම් ඒ වටහාගෙන ඒ චරිතයට ගැළපෙන කමටහන අපි තෝරගන්න සමත වශයෙන්ද කමඨහන වඩන්න සුදුසු විදර්ශනා වශයෙන් සමත වශයෙන් වඩනවා නම් ආනාපාන සතියේ සුදුසු පිළිකුල් භාවනාවද සුදුසු ඒ වගේ විදර්ශනා වශයෙන් වඩනවා නම් ඉරියාපත භාවනාවද සුදුසු සම්පජඤ්ඤ භාවනාවද සුදුසු ධාතු මනසිකාර භාවනාවද සුදුසු එහෙමත් නැත්නම් වේදනානුපස්සනාවද සුදුසු චිත්තානුපස්සනාවද සුදුසු ඒ විදිහට තමන්ට තේරුම් ගන්න පුළුවන් හැබැයි ඒක තමන් නිශ්චය කරන වඩා හොඳයි තමන්ගේ සිතේ සා සිතිවිලි වල ස්වභාවය තමන් භාවනා උපදෙස් ලබා ගන්න ගුරුවරයෙක් එක්ක කතා කරලා ඒ අනුව තමන්ට සුදුසු විදිහේ කමඨාණක් ලබා ගන්නට කියලා කරුණාවෙන් මතක් කරනවා. මේ තිවන්සන ස්වාමීන් වහන්සේ අපි ඊළඟ ප්‍රශ්නයට යනවා. මෙහිදී සඳහන් කරනවා මට මතක හැටියට අසම්මෝහ සම්පජඤ්ඤ පිළිබඳ විස්තර කිරීමේදී චිත්ත වීති ගැන ඔබ වහන්සේ කෙටියෙන් පහදා දුන්නා. බුද්ධ ධර්මයට අභිධර්මයට අනුව චක්කු විඥානයෙන් දැනගන්නේ වර්ණ මාත්‍රයක් වර්ණ සටහනක් පමණක් බව පැහැදිලි.
නමුත් චක්ක විඥාණයෙන් සත්වේ පුද්ගලයේ දෙයක් දැනගන්නවා කියනවා නම් එතන ඇති දෝෂයේ කුමක්ද කියා කරුණාවෙන් පහදා දෙන්න. මෙවැනි අදහසක් මේ දිනවල ඇති වෙමින් පවතී. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සාමාන්‍යයෙන් අපි කියන්නේ චක්ක විඥාන සිතක් උපදින්නේ පරමාර්ථ වර්ණ රූපේ දැකලානේ. එතකොට සත්‍යය දැකලා පුද්ගලයා දැකලා ආත්මයක් දැකලා කියන මේ සම්මුතිය පඤ්ඤාත්ය ගොඩනගන්නේ ඒ වර්ණ රූප වලින් ඒ හැඩ රූප එකතු කරලා ගත්තට පස්සේ තමයි ඒ දේ නිර්මාණය කරන්නේ. හැබැයි ඒ දේ නිර්මාණය කරන්නේ සත්‍ය පුද්ගලික ආත්මයක නිර්මාණය කරන්නට මුලපිරුවේ චක්කු විඥාණයෙන් අරගත්ත වර්ණ රූපේ. ඒක හැඩතල තමයි මුල්ුණේ. එතකොට අපි එහෙනම් එතනදී ඇහෙන් අපි දකින්නේ සත්‍ය පුද්ගලික ආත්මයක් කියලා සත්‍යයක් නෙමෙයි පුද්ගලයක් නෙමෙයි ආත්මයක් නෙමෙයි කියලා හිතන්න පුළුවන්. ඒ වගේම දැන් ඇස කියන්නේ සත්‍ය පුද්ගලික ආත්මයක් නෙමෙයි, බාහිර වර්ණ රූපේ සත්‍ය පුද්ගලික ආත්මයක් නෙමෙයි, ඉපදෙන සිත සත්‍ය පුද්ගලික ආත්මයක් නෙමෙයි කියලා බුදුරජාන් වහන්සේ සමර්ථන දෙකෙන් දැන් චක්ක එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්මසෙන් අපිට මෙනෙහි කරන තැන්වලදී කොහොම නමුත් අපි ඇසෙන් චක්ක විඥානෙ උපදවන්නේ පරමාර්ථ වර්ණ රූපේ දැකලා ඒ වර්ණ රූප වල එකතු වීම පස්සේ තමයි අපි සම්මුතිය සකස් කරලා තියෙන්නේ. සම්මුතිය තුළ තමයි තණ්හා දිට්ඨි මානකෙන් මේ ප්‍රපංච ධර්ම ඇතිවන්නේ. එතකොට එහෙමනම් අපි කෙනෙක් හිතනවා නම් චක්කු විඥානය සත්‍ය පුද්ගලයක් දෙයක් දැනගන්නවා කියනවා නම් එතන දෝෂයක් තියෙනවා කියලා කියන්නේ චක්කු විඥානයට සත්‍ය පුද්ගලික ආත්ම දකින්න බැහැ. එයා දකින්නේ වර්ණයක් හැඩයක් හැඩතලයක් විතර. ඒතර ඒ වර්ණ හැඩතල නිසා තමයි පසු කාලෙකදී පසුව තමයි සත්ව සංඥා පුද්ගල සංඥා ආත්ම සංඥාවක් හදන්නේ අර තණ්හා දිට්ඨි මාන වශයෙන් ප්‍රපංච වුණාට පස්සේ. එතකොට අපි ධර්මයේ තේරුම් ගන්නවා නම් චක්කු විඥාණයෙන් දකින්නේ වර්ණ රූපේ විතරයි. හැබැයි ඒ චක්කු විඥානේ උපනිශ්‍රේ ශක්තිය චක්කු විඥානේ තිබුණු උපනිශ්‍රේ බලය නිසා තමයි උපනිශ්‍රේ ශක්තිය නිසා තමයි අපට සත්පුද්ගල සංඥාව ගොඩනගාගත්තේ. නැත්නම් අපට චක්කු විඥානේ පහළුණේ නැත්නම් සත්පුද්ගල සංඥාවක් කියන්නේ ගොඩනගන්නේ අන්න. ඒකට අපි එක තේරුම් ගන්න ඕනේ මේ චක්කු විඥාණය තුළින් සත්පුද්ගල දකිනවා නොව චක්කු විඥාණයෙන් ගත්ත වර්ණ රූපයන් එකතුවෙන් සත්පුද්ගලික ආත්මය සකස් වුණා. එහෙමනම් ඒ චක්කු විඥාණය උපනිශ්‍රේ වෙනවා ඒ සත්‍ය පුද්ගල සංඥාව වර්ණගා ගන්නද කියලා හිතුවන හොඳයි. හොඳයි ස්වාමීන් වහන්සේ, අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා. 13 වෙනි ප්‍රශ්නය. ගරුතර ස්වාමින් වහන්සේ, පටික්කෝල මානසිකාරයේ වඩනකොට සිතට ද්වේෂයක් හෝ ව්‍යාපාදයක් ඇති නොවන විදිහට කරන්නේ කෙසේදයි පැහැදිලි කර දෙන්න. ඒමෙන්ම තිලිකුල්ල කැතය කියා සිතමින් නව කෙලෙස් රැස් නොවන විදිහට උපේක්ෂාවෙන් පිළිකුල් සිතක් වඩන්නේ කෙසේද? තෙරුවන් සරණයි. දැන් ඇත්තටම අපි පටික්කුල මනසිකාරයේදී ද්වේෂයක් හෝ ව්‍යාපාදයක් ඇති නොවන, ඒ කියන්නේ අරමුණක් එක්ක අපි ගැටෙනකොට තමයි ද්වේෂයේ ව්‍යාපාද ඇතිවන්නේ. එතකොට දැන් අර බලන්න රූප දැන් අරමුණක් ආස්වාද කරද්දී ඇලීම ඇති වෙනවා. එතකොට මේ ආස්වාදයත් එක්ක ආදීනව ප්‍රකට වෙනවා නම් ඒ ආදීනවත් එක්ක සමහරක් කෙනෙකුට තමන් ආදී ඒ ආස්වාද කරපු දේ නැති වීගෙන යනවා නම් ඒ ඇලුන දේ නැති වෙනකොට ගැටීම ඇති වෙන්නේ. හැබැයි මතක තියාගන්න දැන් පිළිකුල් භාවනාවේදී ඒ පිළිකුල් වශයෙන් ගන්න අරමුණේ යථා ස්වභාවය දකින්න. දැන් අපි කෙස් ගත්තොත් එහෙම අපි කිසිම කෙනෙකුට මේ කෙස් කියන දේ පාලනය කරන්න බෑ. මොකද
මේ කෙස් කියන එක උදේ තියෙන හැදෙනවේ හවස්ෙදී මේක ආපෝ අපවිත්‍ර වෙලා පිළිකුල් වෙලා නැවත සෝදන්නට නැවත සුද්ධ කරන්නට ඒ විතරක් නෙමෙයි මේ මේ කෙස් ටික 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 දිරහපත් වෙන මේ කෙස් ටික ටික අවපැහැවෙනවා මේ කෙස් ටික ටික අවසානයේදී සම්පූර්ණ සුදු වෙනවා කැඩි කැඩි යනවා බිනි බිනි ගැලවි ගැලවි යනවා අපි කොච්චර මේවා නවත්ත ගන්න උපක්‍රම ද තාවකාලික එතකොට ඒ ඒ කෙස් වල යථා ස්වභාවය තමා නොදැක යථා ස්වභාවය ගැන හිතලවත් නැතිව ඒ ආදීනව ගැන හිතලවත් නැතුව ඒ ආස්වාදයේ තුලම ඉන්නකොට තමයි ගැටිමැති වෙන්නේ ඒක අපි ඒ ආස්වාදයේම නিত্য වශයෙන් සුභ වශයෙන් සුඛ වශයෙන් ආත්ම වශයෙන් අපි ග්‍රහණය කරගෙන ඉන්න තාක්කල් ඒ ග්‍රහණය කරගෙන ඉන්න තාක්කල් අපි හොඳින් ඉන්න සතුටින් ඉන්න ඇලිමින් ඉන්න කෙලෙස් සිටින් ඉන්න හැබැයි ඒ ඇලිමින් ඉන්න දේ එක පාටම නැති වෙනකොට අවබෝධයක් අවබෝධයෙන් තොරව අපේ හිත පිටුවා ගන්න ඉන්නේ ඒ දේ නැති වෙනවා කියලා අවබෝධයක් නැහැ අවබෝධි නැති වෙද්දි අපි ගැටෙනවා අන්න ඒක නිසා අපි ද්වේෂින් ව්‍යාපාදෙන් තොරව පිළිකුල් භාවනා වඩන්න නම් ඒ තමන් අරමුණු කරන අරමුණු වල පිළිකුල් අරමුණු වල හොඳ අවබෝධය යථා අවබෝධය සහ ඒ නිවැරදි දැක්ම තමන් ළඟ තියෙනවා නම් ඒ නියම ආදීනව දකිමින් දකිමින් තමයි අපි පිළිකුල් වශයෙන් වඩන්නට ඕනේ එතකොට අර අවබෝධයෙන් ඒ දේ කරද්දී ගැටීමක් එන්නේ නැහැ ඊළඟට කියනවා දැන් පිළිකුල්ලේ කැතේ කියා සිතමින් නැවත කෙලෙස් රස නොවන විදිහ උපේක්ෂාවෙන් පිළිකුසිත කරන්න කෙසේද දැන් එතකොට ඇත්තටම පිළිකුල් භාවනාව කියන එක උපද්දවන ප්‍රථම ධානය විතරයිනේ ඒ ප්‍රථම ධානය විදිහින් සෝමනස් සහගතයි එතකොට සෝමනස් සහගත නම් ඒ පරිකරම අවස්ථාව උපචාර අවස්ථාව සෝමනස් සහගතයි මේ ධ්‍යාන මට්ටම යනවා හැබැයි කෙනෙක් අපි හිතමුකෝ ඒ පිළිකුල් වස්තුව ඒ පිළිකුල් දේවල් දිහා අපි උපේක්ෂාවෙන් බලනවා කියලා කියන්නේ විදර්ශනා පැත්තෙන් සමත අරමුණක් විදිහට නෙමෙයි විදර්ශනා අරමුණක් විදිහට ඒ අරමුණු කරනවා විදර්ශනා අරමුණක් විදිහට දකින්නවා විදර්ශනා අරමුණක් විදිහට පරිහරණය කරනවා නම් අන්නේ පිළිකුල් වස්තුව දිහා උපේක්ෂා සහගතව එයාට හිත පවත්වා ගන්න පුළුවන් එතකොට ඒ කියන්නේ ඒ පිළිකුල් වස්තුවේදී ධාතු මෙනෙහි කරන ධාතු වශයෙන් හිතන. ඒ වගේම ධාතු වශයෙන් හිතලා ආදීන වශයෙන් හිත උපේක්ෂා කරගන්න. ඒතර ඒ වගේ අවස්ථාවලදී අපේ හිතට ධ්‍යාන අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ මොහොතට කණික සමාධි වගේ පරිකර සමාධි වගේ අවස්ථාවක් තමයි ගොඩනැගෙන්නේ. ඒ කියන්නේ අපි කොහොමත් සෝමනස්සේ වුණත් ප්‍රීතිය වුණත් අපට පවත්වන්න බෑ එක දිගට මේ පිළිකුල් වස්තුව අද පිළිකුල් සහගත අරමුණක හිත ප්‍රීතිමත් තියන ප්‍රීතිය මේ වැඩි වෙලාවක් තියන්න බෑ ඒක නිසා තමයි අර ප්‍රථම අධ්‍යාහනයේ ඉක්මවා ද්විතිය අධ්‍යාහනයේ යන්න තරම්වත් ශක්තියක් නෑ මොකද ඒ තරම් පිළිකුල කියන එක තුලින් සෝමනස උපදවන්නේ නැහැ ඒක කියන්නේ සෝමනස උපදවුණාට සෝමනස රඳා පවත්වන්න බෑ ඒක නිසා අපි මේ පිළිකුල් අරමුණෙහි තුල ඉන්නකොට සෝමනස්ය සෝමනස්සයක් සෝමනස ඉපදුනාට සෝමනස සහගත සිතින් තමයි ඒ ප්‍රථම ධ්‍යානට යන්නේ හැබැයි උපේක්ෂාවෙන් අපි ඉන්නකොට ඒ උපේක්ෂාවෙන් ප්‍රථම ධ්‍යානට යන්නේ නැහැ උපේක්ෂා සහගතව හිත මධ්‍යස්තව පිළිකුල අරමුණ හිත පවත්වාගෙන යනකොට ඒක පිළිකුලක් වශයෙන් නුවණින් යා දකිමින් කාලේ ගෙවන් කිරීමක් තමයි තියෙන්නේ අන්න ඒතකොට එක් කියන්නේ අපි අර සිතත් එක තමයි ඒ දේ විමසෙල්ලේ බලන්නට ඕනේ. නමස්කාර ස්වාමීන් වහන්සේ බොහොම පිං අපි යනවා 14 වෙනි ප්‍රශ්නෙට. මේදී කියනවා පච්ච පංචකය යටතේදී ඔබ වහන්සේ පැවසුවා තම සියල්ල එක්කල විට දෙබර ඇටයක් තරමට ගත හැකි බවත් එය සම යට ඇති සුදුහම බවත් පැවසුවා. ප්‍රශ්නේ ස්වාමීන් වහන්ස තච පංචකේ යටතේ යැත්තේ ඇසට අසුවන කුණප කොටස් නේද එවිට සම යට ඇති සුදු හැම අපට පියවි ඇසට සාමාන්‍ය අවස්ථාවේදී නොපෙනේ
इसे नाम ये ताचा पंच के इटे सालकुए ऐ अरनावे महादादुने सेकुआ तेरुवन सरनाई तेरुवन सरनाई देंगरे ये ताचो केला तोरण कोटे इति मामा ये मध्या केला तीनों ना एक कोमत दानी मरमत करने हैं कोमत एक विस्तर वेरन रू मैंने मै विधि है देंग ताचो केला किया ने अब सामाने इतो कोटे मै हामा किया ना कोटे सकल शरीरा वेट एत्वा टीत चाम्मा मुलु शरीरम विलागन पिहिटी समतम मे किया पिहिटी सम हेबै किया नवा ए समत थस उपरी अन्न ए समत उडी अतु मतु किया नवा काल साम पीतादि वन्ना छवि नामेसा सकल शरीर तो संखड्डीय माना बदरट्टी मत्ता होती अन्न बलन ए किया ने तो कोटे ए බුදුරජාණන් වහන්සේ තචෝ කියලා කියන ඒ තච කියලා කියන එකට මුඩින් මතුවෙත තියෙනවලු කළු පාටට නැත්නම් අර රෝස පාට වෙන්න පුළුවන් කහ පාට වගේ වර්ණවත් යුක්ත තව හමක් තියෙනවා ඒ හම මුළු ශරීරයේ ප්‍රහම තියෙනවා ඒක අපි වෙන් කළා ගත්තොත් තමයි දෙබර ගෙඩියක් පමණ වෙන්නේ ඒ කියන්නේ දෙබර ගෙඩිය ප්‍රමාණය කියලා කියන්නේ මේ මතු පිටින් අපට පේන හම මේ පේන හම එතකොට ඒ හැම යටතේ තමයි තියෙන්නේ නියම තචෝ කියන කුණප කොටාසෙ. ඒකේ තචෝ පන වන්නතු සේතෝ යේවන්. තච කියන මේ කුණප කොටාසෙ වර්ණවනේ වර්ණවසෙ සේතෝ සුදු පාටයි. එතකොට දැන් අපි අපිට උඩින්නේ කළු පාට හැමක් නම්, තලෙළු හැමක් නම්, එතකොට කහ පාට වගේ හැමක් නම්. එතකොට ඒක නෙමෙයි ඒ තච පංච කියලායි තචෝ කියලා කියන්නේ. හැබැයි ඒ හැම යටතේ ඒ හැමට යටින් තියෙන හැම තමයි කියන්නේ අපි නියම තචෝ කියලා. ඒකට කියනවා නැවතත් සෝ තස්ස සේත භාවෝ එය සුදු භාවින්ම යොද. ඒක තේරුම් ගන්න කියලා කියනවා අග්ගි ජාලාභි ඝාත පහරණ පහරාදී විද්ධාසිතාය චවියා පාකටෝ යනවා. කියන්නේ ගින්නක් හෝ යම් කිසි ආයුධයකින් හරි අපි මේ සුද්ධ කරලා ඉවත් කරනකොට ගින්නින් පිච්චෙනකොට තමයි අර යට තියෙන සුදු පාට හැම ප්‍රකට වෙන්නේ සිවි සිවි ප්‍රකට වෙන්නේ. එතකොට නේ උඩින් තියෙන රළුහම යටින් තියෙන සියුම්හම. එතකොට මේ උඩින් තියෙන මේ රළුහම තමයි එකතු කරගත දෙබර ගෙඩිය ප්‍රමාණය වෙන්නේ. යට තියෙන සියුම්හම තමයි තචෝ කියලා බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. එතකොට සච්ච පංචකයේදී කියලා කියනකොට මේ පීවි ඇසට පේන සම කියලා අපි කතා කරන්නේ මේ අපිට මේ පේන හම නෙමෙයි මේ හමට යටින් තියෙන හම. හැබැයි ඒ හමත් පීවිසට පේන්නේ අර පිච්චුන අවස්ථාවක තුවාලයක් වුණාම හැම ගැලවුණාම පේන්නේ අන්න ඒ හැම තමයි මේ කියන්නේ. එතකොට එහෙමනම් අපි ඒ තච පංචක භාවනාවට අදාළ හැම මොකද්ද? අපි කතා කරන හැම මොකද්ද? අපිට තියෙන හැම මොකද්ද? ඇස් දෙකට පේන හැම මොකද්ද? සම්මුති වශයෙන් ඒ වගේම ඇතුළෙන් ඇතුළෙන් තියෙන හැම මොකද්ද කියලා තේමනටම තේරුම් ගන්න පුළුවන්. නමයි බෝම්පින් ස්වාමීන් වහන්සේ අපි යනවා 15 වෙනි ප්‍රශ්නෙට. අවසරයි ස්වාමීන් වහන්ස ආනාපාන සති භාවනාවේදී උග්ගා නිමිත්තෙන් පටිභාග නිමිත්තට පැමිණි පසුව හුස්ම රැල්ල ඉතාමත් සියුම් අවස්ථාවේදී තව ඉදිරියට යාමෙන් අනතුරුව ප්‍රථම ධානයෙහි තමා සිටින බව කෙසේ වටහා ගන්නේද? ඉන් ඉදිරියේ ද්විතීය තතිය චතුර්ථ ධානය දක්වා කෙසේ යා යුතුද? තමාට එය මොන ආකාරයට දැනේවිද යන්න තවදුරටත් පහදා දෙන්න මෙන්න ඔබ වහන්සේගෙන් ඉතාමත්ම යටහත් පහත්ව ඉල්ලා සිටින්න. තෙරුවන් සරණයි. ඔව්. තෙරුවන් සරණයි. දැන් කෙනෙක් ඔන්න පටිභාග නිමිත්ත දක්වා දැන් සිට වැඩෙනවා නම් ඒ පටිභාග නිමිත්ත ශක්තිමත් කියලා කියන්නේ ඒ සියුම් හුස්ම රැල්ලයි ඒ ආලෝකය දෙක එකට එකතු වෙලා එකට මිශ්‍ර වෙලා පවතින. එතකොට අපට ආලෝකය එකක් හුස්මරල තව එකක් වෙන් කරන්න බෑ. මේ දෙක එකටම එකට එකතු වෙලා තියෙනවා. අන්නේ එකතු වීමත් එක්ක පටිභාග නිමිත්ත නොසෙල්වි පවතිනවන ඉබේම අපේ හිත ආනාපාන සති අරමුණේ පැවති හිත ඉබේම යනවා පටිභාග නිමිත්තට. එතකොට ඉබේම පටිභාග නිමිත්තට ගිහලා ඒක ඇතුළට කිඳා බහිනවා කිඳා බැසමින් අපි යනකොට අන්න හිත හොඳට සමාධිගත වෙලා තියෙනවා. අපිට එතන පැය භාගයක්ද පැයක්ද දෙකක්ද තුනක් එක දිගට ඉන්න පුළුවන්. ඒක සාන්තව ඒ කාලේ ඉඳලා ඉවර වුණාම තමන් ඒ සමාධි නැගිටිනවා. ඒක සමාධි නැගිටලා නැවත
හදවත දිහා අරමුණු කරගෙන ඒ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ධ්‍යාන අංග මෙනෙහි කරනකොට තමන්ට දැනෙනවා ඒ ධ්‍යාන අංග හොඳට ශක්තිමත් තිබුණා. එතකොට අර ධ්‍යානේ නැගිටතර පස්සේ ඒ වෙලාවේ තිබුණු ගැඹුරු ඒ පටිභාග නිමිත්තත් එක බැසගත් ගැඹුරු ස්වභාවයයි ඊට ඒ ගැඹුරට එන්න කලින් හිටු ස්වභාවය අතර ලොකු වෙනසක් තමන්ට තිබුණු බව තමන්ට වැටහෙනවා. මුලින් තිබුණ සාමාන්‍ය පටිභාග නිමිත්ත ඒ නිමිත්ත පාදක වීමෙන් ගියා ගැඹුරු සමාධියකට. එතකොට ඒ දෙකේ වෙනස තමන්ට වැටහෙනවා. ප්‍රථම ධ්‍යානයේ තමන් කාලයක් ඉඳලා ප්‍රථම ධ්‍යානෙන් නැගිටිනවා කියලා කියන්නේ ප්‍රථම ධ්‍යානේ නැවත ධ්‍යාන උපචාරයට වැඩ උපචාරයට පිට ප්‍රතිභාග නිවිතරකවෙයි. ඒ ඇවිදින් එතකොට ප්‍රථම ධ්‍යානේ ආදීනෝ හිතන ප්‍රථම ධ්‍යානේ කියලා කියන්නේ විතක්ක විචාර බහුලයි නීවරණ සමීපයි. එතකොට එහෙමනම් මට මේ ප්‍රථම ධ්‍යානට වඩා විතක්ක විචාර දෙක නැති ඊට වඩා සාන්තුණු ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ද්විතිය ධ්‍යාන සමාධිය ලැබේවා අධිෂ්ඨානක නැවත ප්‍රතිභාග නිමිති හිත තියෙන. හිත තිබ්බහම නැවතර වගේම ප්‍රතිභාග නිමිති තුළ හිත කිඳා බැලලා සාන්තව ඒ නිමිති තුළේ පැයක් හෝ දෙකක් වුණත් ඉඳ පුළුවා. ඒ ධ්‍යානින් නැකිතුල නැවත ප්‍රතිවේක්ෂා කරද්දී බලන ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. හැබැයි විතක් විචාර මෙනෙහි කරද්දී කලින් විතක් විචාර තමන්ට දැනුණු ස්වභාවය දැනෙන්නේ අන ප්‍රීති සුඛ ඒකාග්‍රතාව දැනෙන. ඒ විදිහට තමයි අර ධ්‍යානින් නැගිටලා ඒ ධ්‍යාන වල ආදීන හිතලා මතු ධ්‍යානෙන් ආනිසස දුක තමයි අපි ධ්‍යානෙන් ධ්‍යානෙට සමවදින්නට ඕනේ. ඒක තමයි පිළිවෙල. මම සම්මාන්ස අප්‍රමාණයෙන් අපිට අද තවත් ප්‍රශ්න ලැබිලා තියෙනවා අවසාන මොහොතේ. නමුත් අද කාල වේලාව අපිට ඊද වෙන්නේ නැහැ මේ ප්‍රශ්න අහන්න. අවසාන ප්‍රශ්නේ හැටියට ස්වාමීන් වහන්සේ කියමු කරන්න කැමතියි. ගරු ස්වාමීන් වහන්ස දිනපතා උදෑසන මූලික භාවනාව වන ආනාපාන සති භාවනාව වැඩිමිට පෙර පූර්ව කෘත්‍යයෙන් පසුව බුදුගුණ භාවනාව හා මෛත්‍රී භාවනාව වැඩිම පුරුද්දක් වශයෙන් කරමි. ඔබ වහන්සේගේ දේශනෙන් පසුව එදින රාත්‍රියේ අට්ටික සංඥාවද ටික වේලාවක් වැඩුවෙමි. පසු දින උදෑසන සමාධිමත් සිතින් මෛත්‍රිය පතරවමින් සිටි අවස්ථාවේ නොඑක් විදිහේ ද සතුන්ගේ ද යක්ෂයන්ගේ ද මිනිසුන්ගේ ද ඇතුන්ගේ දල ආදී නොඑක් විදිහේ ද දර්ශනය විය. එම අවස්ථාවේ අස්ති 111ක් මෙනෙහි කළෙමි. ස්වල්ප වේලාවකින් ඇට සැකිල්ලක සියුම් ඡායාවක් මතුවී නැති වී ගොස් සිත ශාන්ත භාවයට පත් විය. ගරු ස්වාමීන් වහන්ස මම විමසන්නේ එසේ මානසිකාර කිරීම නිවැරදිද? එවැනි අවස්ථාවක කළ යුත්තේ කුමක්දයි පහදා දෙන ලෙස ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඉතින් අර මෛත්‍රී භාවනාව කරමින් යන අවස්ථාවකදී ඇට කැබලි පේනවා කියලා කියන්නේ මෛත්‍රී අරමුණ විනවිද යමින් අර අට්ටික සංඥාවට තිබෙන රුචිකත්වය නිසා ඒ සිතිවිලි ටික ටික පහළ වෙලා තියෙනවා. ඒ අතරතුර මෛත්‍රී සිතිවිලි අතරතුර ඒ අට්ටික භාවනාවට අදාළ සිතිවිලිත් පහළ වෙලා තියෙනවා. ඒ නිසා තමයි ඒ ඇට කැබලිකව මතු වෙලා තියෙන්නේ. ඉතින් අන්නේ අවස්ථාවවලදී අපි කරන්නට ඕන මොකද්ද? අට්ටික භාවනා වඩන්න ඕන නම් ඒ මෛත්‍රී භාවනාවත් එක මිශ්‍ර කරගන්න නැතුව අර තමන් තමන් කියලා දුන්න විදිහට හොඳයි. අර ඇට කැබලි අරමුණු කරා කියලා කිව්වනේ. ඒ වගේ ඇට කැබලි අරමුණු කරලා තමන්ට පුළුවන් ඒ අට්ටික භාවනාව වඩාගෙන යන්න. එසේ වඩාගෙන යනකොට තමන් පුළුවන් තරම් බාහිර වශයෙන් කමක් නැහැ වඩන්න. ඒ වද පුළුවන් තරම් ආධ්‍යාත්මික ඇටසැකිල්ල අරමුණු කරන්න. ඇටසැකිල්ලම අරමුණු කරගෙන ඒ ඇටසැකිල්ලම බැයින කොටස් කොටස් හද සිංහර කමන අරමුණු කරමින් ඒ සම්පූර්ණ ඇටසැකිල්ල ප්‍රකට කරගන්න උත්සාහවත් වෙන්න. ඒක ඔන්න ඔය විදිහට තමයි අපි ඒ ඇටසැකිල්ල භාවනාව පුරුදු කරන්න ඕනේ. ඉතින් මෛත්‍රී භාවනාවත් එක්ක ඇටසැකිලි භාවනාව මිශ්‍ර කරගන්න එපා. මෛත්‍රී භාවනා අතරතුරදී අස්ති පේනවා කියලා කියන එකේදී ඒක මෛත්‍රී සිතිවිලිත් එක අතරතුර ඒ
අට්ටික භාවනා සංඥාවන් මතුවීම කියලා මම හිතන්නේ. ඒක නිසා මෛත්‍රී භාවන සම්පූර්ණයෙන් නවත්තලා අට්ටික භාවනාවට එන්න ඕනේ. තමන් කැමැත්තක් තියනවා මෛත්‍රී භාවනා ඉති පූර්වප්‍රත්‍යක් වශයෙන් කරලා කමක් නැහැ. අට්ටික භාවනාවට කැමැත්තක් තියනවා නේ. ඒක දිගට ප්‍රගුණ කරන්න කියලා කරුණාවෙන් සිහි කරනවා. අද අපට සාකච්ඡා කිරීමට හැකිවන්නේ ඒ ප්‍රශ්න කොටස පමණයි. අපි තින් පසුවත් ප්‍රශ්න කීපයක් ලැබී තිනවා. අපි ඊළඟ අවස්ථාවක් අපි සලස්වාගෙන ඒ ප්‍රශ්න ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ස්වාමීන් වහන්ස, මම ඔබ වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා රුක්ෂිණී මහත්මියට ආරාධනා කර සිටිනවා. රුක්ෂිණී මහත්මියගේ මයික්‍රෝෆෝනය සක්‍රිය කරන්න. තෙරුවන් සරණයි සියලු දෙනාටම, මහා සංඝරත්නයනුත් කල්‍යාණ මිත්‍ර සියලු දෙනාගෙනුත් අවසරයි. භාග්‍යවතුන් වහන්සේගේ තෙමඟුල සිදු වන අසිරිමත් සතියක අප සිත්සතන්හියේ උණුසුම රැඳී පවතින අවස්ථාවකම එවෙලි පවතින අවස්ථාවකදීම සිත්සතන්හි පවතිනා වූ විවිධ ගැටලු නිරාකරණය කරමින් අපගේ දහම් පහස නිවාලන්නට අදත් අප සමග ඒ සම්බන්ධ වුණේ අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ වන ත්‍රිපිටකාචාර්ය කම්මට්ටාචාර්ය අභිධර්ම විශාරද ධර්මකීර්ති නවකයන් අවසරයි පූජ දිගන සුගතවංශ ස්වාමීන් වහන්සේ. අප සිත් සතන්හි කුසලයෙන් පෝෂිත කරමින් සියලුම ගැටලු විසඳවමින් ඔබ වහන්සේ විසින් ඒ රැස්කරන ලද්දා වූ කුසල සංස්කාරයන්ගේ අනුභවයෙන් ඔබ වහන්සේට නිරන්තරයෙන්ම කුසලයෙහිම පිහිටීමට සතිය ලැබේවා. වසංගත තත්ත්වයන් හා අනිකුත් රෝග පීඩාවලින් සදා ඔබ වහන්සේ දුරලේවා. මේ අවස්ථාවේදී හෝ ඉදිරියේදී පළදීමට ඇති අකුසල් විපාක අනුභවයෙන් හිතට වඳුරමින් දුර වේවා. කුසල් විපාකයන්ම ඉදිරිපත් වේවා කියා ප්‍රාර්ථනා කරනවා පළමුව ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ විසින් සිදු කරන ලද මේ ශාසනික සේවාව තව තවත් එදබල වේවා. සියලු බාධාවන් දුරලේවා. ඔබ වහන්සේ ආරක්ෂා කරන්නා වූ ඔබ වහන්සේගේ ඒ ආරක්ෂක දෙවි දේවතාවුන් වහන්සේලාටත් ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් මේ අවස්ථාවේදී පින් අනුමෝදන් කරමින් ඔබ වහන්සේ ආරක්ෂා කරන ලෙස ඉල්ලා සිටිනවා. ඔබ වහන්සේගේ කායික සහ මානසික සුවතාවය වර්ධනය වේවා. සද්ධා, වීර්ය, සති, බල, ප්‍රඥා යන පංචේන්ද්‍රියන් සමව සෑම විටම වැඩේවා කියලා ඉට සිතින් ප්‍රාර්ථනා කරනවා. කරන ලද්දා වූ කුසලය අවසාන ආත්ම භාවයේ දක්වාම උපනිශ්‍රේ වේවා. අවසානයේදී බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පැමිණ වදාළේ නිර්වාණ සුවය, නිර්වාණ ධර්මය ඔබ වහන්සේ පතන්නා බෝධියකින්ම සාක්ෂාත් කර ගැනීමට හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එලෙසම ඔබ වහන්සේ හැදු වැඩු දෙමව්පියන්ටත්, ගුරු උපාධ්‍යයන් වහන්සේලාටත්, ඔබ වහන්සේගේ කැපකරු මහතාණන් වහන්සේලාට මේ කරන ලද්දා වූ කුසලය නිරෝගී භාවයටත්, නිර්වාණාබෝධයටත් උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එලෙසම දර්ශන පතේ සඳහා අපහට උපකාරී කරපු සුගත විහාරි ස්වාමීන් වහන්සේටත්, කවදත් ස්වාමීන් වහන්සේ හා සම්බන්ධව කටයුතු කරන සුගත වහන්සේ ස්වාමීන් වහන්සේටත් නිරෝගී සුවයත්, අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යාමටත් හැකි වේවා. මේ සියලුම කුසලයන් උන්වහන්සේගේ නිර්වාණ අවබෝධය පිණිසම උපනිශ්‍රේ වේවා කියා ප්‍රාර්ථනා කරනවා. මෙම වැඩසටහන සඳහා මූලිකව කටයුතු කරන තුසිත රාජපක්ෂ මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාටමත් කරන ලද්දා වූ කුසලයේ නිරෝගී භාවයටත්, කායික සහ මානසික සුවතාවයටත්, විශේෂයෙන්ම මලිත් පුතණුවන්ට නිරෝගී සුවතාවයත් ප්‍රාර්ථනා කරනවා. කුසලය නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීමට ඔබ සියලු දෙනාටම මෙම කරන ලද්දා වූ කුසලයේ උපනිශ්‍රේ වේවා කියා ඉතිසිතින් ප්‍රාර්ථනා කරනවා. අවසානයේදී මෙම දේශනාව සඳහා කටයුතු සම්බන්ධීකරණය කරන ජයන්ත රත්නායක මහතා ඇතුළු පවුලේ සියලු දෙනාට, සම්බන්ධ වී සිටින කල්‍යාණ මිත්‍ර සියලු දෙනාටත්
මෙම අවස්ථාවේදී රැස් කරගත්තා වූ පුණ්‍ය ශක්තිය අපගේ අවසාන ආත්ම භාවය දක්වාම උපනිශ්‍රේ වේවා අප සියලු දෙනාට මේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පැමිණවදාළ වූ නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීමට සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා එදෙසම මේ සියලුම කුසල් දැන් පවත්නා වසංගත තත්වයෙන් සියලු මුළු ලොවම සුවපත් භාවයට පත් වේවා නිරෝගීතාවයට පත් වේවා වහවහා මෙම තත්වය निराकरणे भी आप सेलु देना गे म इदाइनी का काटी हुई यथा तत्व एटिक में निम्न पत्ते वा क्या प्रार्थना करना तेरवां सर नहीं साधु 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 अभी गौरवेन यमुना स्वामी महान सेत अध साक धर्म साक्षात्व निमार पद करने से स्वामी ना सर तेरवां सर नहीं तेरवां सर नहीं सेलु में देना आते बुद्धा अधिरात्नात्रे सदु सोविसि महागुण बलें शांति आशीर्वाद वेवा इति निरंतरे मे उदारतर धर्म देशनामे वरिष्ठान वेनुवें अपट अवस्था सलसा देविं अपट आराधना करल मे हम दयम करति यन पिंगवत हेतुसित महात्म्य जयंत महात्म्य तुलि कल्याण मित्र सेलोम दिनाट वगेम हेमदाम तपट पिंग अनुमोदन सियोदोम उपासक उपासिकावन सम दिनाट निदुप निरोग भावे चिरजीवन दिगास संपसल सेवा एवं विशेषेम मेवन धर्म देश नवसाने समहर कुलाड धर्म दान मे कुसलेट परिस्कार पूजा वन वसी एवं क्यपसर परिद्धि पिरिकर पूजा कर गन पिंग तुंगिन्नवा इदिं पसुगिय दवसुरत पिंग अपट केकना पिरिकर जुमकर बतुसित महत्यम तक्करा अरे श्रीमा गुणशेखर महात्म्य नदीका गुणशेखर महात्म्य अल्लाह कौन महात्म्य तुल पिलिस एयर है कि पमनिं पुलवं है तीर परिस्कार जिम कर लाती है ना इतिंग ए आए कि श्रद्धा संपत्ति है हेतु करेगे ना कुशल धर्म्यं इदिम करेगानी इतिंग एक फसर उपारिद्धिं ए पिरिकर परिस्कार पूजा करेगा तो पिलिस सुनता एवा गेम में धर्मे श्रवणे करेगान है मदे नाटम धर्म अज्ञान भावना अज्ञान प्रतिपत्ति ज्ञान मुदुम पत्वा चिरजीवन दिगासुर संपत् लभेवा मे पिंगतुंगे उत्तम जीवित आलोक आलोकेट पत्कर गंड मे अतिर गंधर्म लाभ आशीर्वादया वेवा मे पिंगतुं करन किरण भावना मे कटेतु सार्थक कर गण सफल कर गण शक्ति धैर्य लभेवा ए वितरक मे पिंगतुं तत् ए कोरोना वसंगत वेन किसी तो व्यसनेकट लखनवी සිරුදනාටම ආරක්ෂාව සැලසීලා ඒ ආරක්ෂාව ඇතිව සුවසේ නිවන් මඟ පාරමී පුරාගෙන ප්‍රාර්ථනා කරන බෝධි වලින් අනන්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවේසන සී පෙමින වැඩ වදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍ර අමා මහ නිර්වාණ ශාන්තිය දක්වා මේ සිරුපින් ඒකාන්තෙන් හේතු වාසනා වේවා කියලා මෛත්‍රීන් සත් ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරන වන්දනා කරගන්න અભිවාදන සීලස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමුච්ඡතු සොපත් වේවා සනසීමක් වේවා දිවි භාෂිතේ සාදු 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 ස්වාමීන් වහන්සේ ප්‍රමාණපින් සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලක්කම් පස්සිතුම් වන්දේ තුම්වරං සාරිපුත්තාදි තේරානම් ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවා සම්බුද්ධ පුත්තං නමෝමහ साधु 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 साध